लाang <muchas> खा. <muchas> ද පරවදන දරමට ල ත්‍ර කාව මකමති අපේ විදවත් මන්ඩල මුලින් හඳුන්වා දට ප රද දරම ල ංවාධත්ම හරස සහභාගන අපේ ප්‍රධාන සම්පදධහරෙක් සම්මානත මහාචරය වද සුවන පාල ගල්මගොට සරින් අයිබෝ ගරු දර මටලට පිගන්න ඇතුම කැලන ශදාලේ පලහ ෞද්ධද වනන්ස හිටපු ජේෂ්ට හාචාරයතුම එ වගේම ආරදනය දොරමට ලව සංවාධත්ම හරසර සහභාගන ප තව ප්‍රධාන සම්පදධාරයෙක් මහාචරය එයේේ වන්ස පාලමහත්නය අයිබවන්. න පිගන්නවා ඇතුම යවත් ප්‍රවිශිද්‍යාලේ ආහාර් තාක්ෂණ විද්‍යාව පළිබඳ මහාචාරුවරේ හැටිට ක්‍රියා කරන. අවුරුද්ධට පෙරවදනක් සපයට ආහාර් තාක්ෂනය පිළිබඳ මහහාචරේකාව ය කියල කෙනෙක් හට දන එකට උත්තරේ තවටකින් ලැබේ ඒගේ අප ආාධන දරමට ලව සවාදත් හරස සහභගන අපේ තවත් ප්‍රධාන සම්පදධරනයක් මහාචර අජන්ත හපු රච මත්මන අයිබෝන් ගරනතු රම වටත් පිළිගන්නවා ඒවගේ අපේ තවත් ප්‍රධාන සම්පදධාරක ොමටඩලා විතරක්නේ ටෙලිශ නිස්කෝල ප්‍රධාන සපදධහරී ගුරුවරෙක්නේ ප්‍රවීන ජීවිද්‍යාදේශක තිස ජන්නනායක් මහත්නය අයිබෝන් ගරුණුතු පිළිගන්නආතරේ දත් මණ්ඩලෙන් අවසර ඉල්ලා හිටනවා අප සතුව තියන රූපරවම් පෙලක් පෙන්වන්ට මේක දොරමඩලාවට සම්බන්ධයි මේ රූපරාම් පෙල ඇතුළ තියෙන කාරණාවක් ඒ නිසා මහිතනවා දොරමඩ්ලා පෙන්න එක උචිතයි කියලා. දොරමඩලාව දසක දෙක පමණ කාලයක් තිස්සේ සමාජ ගත කරන්ට දායක වෙච්ච ගෞරුණය මහා සංගරත්නය ඇතුළ ආගමික නායකයන් සම්පද්ධහරීන් ලොකු දායකත්වයක් දරලාතිී නො ස්වාධීරූ පහිනිි මාධජාලයේ එවගේම අපේ ප්‍රේක්ෂක ජනතාව. ඒ ප්‍රේක්ෂක ජනතාව කණ්ඩව තමන්ගේ ආදරය සෙනහස ගෞරවය කැමැත්ත මනාපය පළ කරලති නො දොරමටඩලාවට අදත්. ඒක උන්ටෙරලා ගෞර ඇක් හැට පලකිරීම අප යුතුකමක් වෙනවා හෙද මේ රූපරාම් පෙල්ල පෙන්න්නම් අවසරදන්ට ජනතාව අපේ රටේ ජනතාව තමන්ගේ වඩාත් කැමති රූපවාහිනී වැඩසටන් පහතෝ රද්දි එ පහතරට දොර මඩලාව තෝරනවා මේක සාකච්ඡාවක් සංවාධයක් සංගීත්‍ර සංගයක් නෙවෙේ චිත්‍රපටියයක් නෙවෙයි වෙනත් දෙයක් නෙවෙයි උපදූපකතා කරන තැනකුත් නෙවෙයි මේක සංවාධාත්ම හර සරණයක් තමන්ගේ ඒතම වැඩසටහන් හැටිට ජනතාව තෝර නොයික කියන්නේ එරටේ ජනතාව ගැන හිතන්තය මක් තියනවා එනිසා අවසරධන්ට ඒටික බලන්ට මේ ස්ලිම් ජනතා සම්මාන්ුලේ රූපරාාවම් පෙලක් උපටා ගැම්ම අට පට්ටම මේ දෙදහස් පිසක ස්ලිම් ජනතා සම්මානු ලෙලෑ ස්ලිම් යන්ුවෙන් හැදිම් වෙන්නේ ශ්‍රී ලංකා ලවි කරන්නා හිතිනය. කීර්තිමත් ඉතිහාසයක් ඇති. අපේ රටේ අලධිකන ශේත්‍රයේ ප්‍රමුඛත මාහිතනයක් රාජ්‍යාමාත්‍යය විදුරු ඉක්‍රමණයක මහතා ජනමාධ්‍ය මාත්‍යාංශීෙන් ලේකම් ජගත් පී විජේවර මහතා ඇතුළ සම්භවනය අමුත්තන් රසක් මේ උත්සවට සභාග වනක් ස්ලිම් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන. ස්ලිම් ජනතා සම්මානුලේදී සම්මානලා බිහින් තෝරාගනම ලබන්නේ ජනතා කැමැත්තිින්. The credibility of Sri Lanka in terms marketing, and especially the people's award, the voice of people. This is not an award show that selections through judges or voting. This is the voice of people. People select your brand. Are there better brands than politicians? When I walked into this hall, most of you all were not looking at my face, but of my feet. When I say leaders. It is not only the politicians. It is not only the bureaucratic officers. All of us are leaders. I believe this country can be the best country in this world. Best country in the world. I still have faith in Sri Lanka. <laughs> proud and privileged to be a knowledge partner for this event from its very inception all the partners and all of the pillars and forces behind today's success together with my slim people's committee lanka deeper that's a huge achievement let's hear it from mandapama slim people's song of the year mandapama the slim people's female singer of the year is sashika Sansala. the slim people's actress of the year is lankir nili Regina A <laughs> Malanie Fonseca and the winner is Hemal Rana Singer Bill Peter in the Oya Somebody I bet you I'm so on the visa Then man The Slim People is endorsed by the Asian Marketing Federation, and here's their moment as we have the official letter being handed over. May Slim People's brand of the year, Sammana. Sammana Sandhani, they show Rupuahani, Nali Ka, Tere, Ape, Vasantham, Nali Ka, TV, Vasantham TV. දේශේ ජනකාන්ත නප්‍රේීම රූපවාහිමී වැඩසටහන තෝරක්දී අවසම් වටේට අට පට්ටම මෙල්ම රු මඩලා වැඩසටහනත් ඇතුළත් කෙළ ප්‍රේක්ෂක ජනතාවටතා පේ ප්‍රාාවේ. සිස ක්ෂපතිූ ලක්ෂපත් නසතහනත් මෙවර සම්මානයට පාත්‍රවන පාරක් මේ ෙන්ඩ කාවටක ඇල්ලතිනවා. මගේ මතකගේ හැටේර දහතුන් තාව කම ර කාප ොක තේලතන්නන අක්ව දහතුන් වරක් නවේදි කාවට අප නැෑන් වූ ප්‍රේක්ෂක උමටාපගේ ප්‍රणාමි අටපට්ටමට සම්මාන ලැබීම එක කතාවක් හැබැයි ජනකාන්ත ජනප්‍රියම වැඩසටන් පහ අතරට මේ දොරමඩලාව ඇතුළත් කළ ප්‍රේක්ෂකයන්ට අප ස්තුති කරන්නට ඕන දොරමටලාව කියන සාකච්ඡාවක් ඒ ේෂ තකරටවන කරණාවක් අපි අවුරුද්දට පෙරවදනක් සපයමු අපේ සම්මානත මහච්චාර්තුමා සෙලු දෙනාටම ලබනාවුරුද්ද සුබාලුත් අවුරුද්දක් වේවායි ප්‍රාථනා කරනවා එවගේම අද මේ විද්වත් සාකච්ඡාවට සම්බන්ධ වී තිත්න අපේ මහාචාතියතුමා එවද මහචාර්ය තුමියඒවගේ වෛෛ්‍ය තිසජ තිස්ස ජනනායක මහත්මා වගේ ආචාරය හසන්ත හෙට්ටිය ආරච්චි මහත්ම ඇතුළු සෙලු දෙනාගම අවසරයි මම හිතනවා දොර මඩලාව සම්බන්ධයෙන් අපිට හැම අවුරුද්ධකම අහණ්ඩ ලැබෙන ඒ සුභ පනි විඩය අපිට සන්තෝසයක් ඒගේ ඒ වගේම තමයි ඒ ජනතා සම්මානය තියෙන බව අපිට ගන යන හැම තැනම අපිටම ප්‍රත්‍යක්ෂ වෙන මොකද ඇත්වසයෙන් අපිට හුඟාත් ඇැවල ගියාපුහම අපිට හැම තැනකමා දොරමටලා මහත්තය කියලා තමයි ආමන්ත්‍රණය කරලා යආවස්සය කටයුතු සම්පානය කරලා දීලා ය හැම දෙයක්ම කරනවා. ඉතිින් ඒ මමහිත නෝ අපිට අ මෙතන දැන් අපි හුඟත්දුරට මෙහම සම්මාන උත්සවල්දී අරහි මේ සමහට කෙනෙක්කි තන්ඩ පුළුවහම ඒව මේ නිකන් කෘත්ත්‍රමයි කියලා එහ මේක ඇත්ත දැම් මේ ජනතාව අපිට යන හැමතැන් සමහරාය කියනවා මේමහත්තෝ. අපි මේ අහවල් එක නවත්තල තින්නේ උදරමරලා හිදයි. එහම කියනවා රි මහිතර ඒක තමයි මේ වැටසට අහනක තියෙන්ඩ නෙදේ මොකද මේ මේ ප්‍රතිචාරය මිනිස්ු මේකෙන් හැ නවන මිනිස හුංග දෙනෙක්කින්නවා අප අපිට කියනවා අපි හැදිල තියන්න මේකින් කියලා ඉතින් ඒ නිසා මම හිතනවා ඒක උදාර සේවයක්. ඒවගේ මර ඔබතුමා කිව්වා වගේ මේක විනෝධහන්සයක් වත් සංගීතයක්ත් නර්තනයක් වත් ගාහිනයක් වන්නේවෙේනි මේක සම්පූර්ණ මේ බුද්ධිමය. ට බරේ එකක් ඉතින් මම හිතනවා එතනද අපේ රටේ මිනිස්සු ගැන අපි සන්තුෝස වඩ පුළුවන් අපි මොනව කතා කළත් මේ බුද්ධිමත් ජනතාවක් මේ රටේ ඉන්නවා කියලන ඉතින් ඒ නිසා මමහිතනවා ඒක ලොකුම සම්මානය කියලා ඉතිං ඒ අනුව අදත් අපි මේ යබොත්තුම අතෝරගන්තියෙන හොඳ මත්තුෘුකාවක් අවුරුද්ධට පෙරවදනක් එතකොට මෙතනද දැන් අපි ඇත්වාසයම මේ වැඩසටහන්වලද හුඟක් දුරට ඔය මේ දෙපැත්තම ඒක ඇන්න දැම් මනිහ මිනිහෙකුගේ මනස ගත්තාහම මෙමනත්නම් බුද්ධිය ගත්තාහම හෙමනටත් නූතනර්ථය මොලය ගත්තහම මේක දෙපැත්තක් තියනවා කියලා කතා කරනවා සංවේදී පැත්තහා බුද්ධිමය පැත්ත. එතකොට දකුණු මොලය සංවේදී පැත්ත හැටියටත් වම් මොය බුද්ධිමය පැත්ත හැටියටත් සලකනවනි ඉදි ඕකම තමයි බුද්ධාගමය අපි කියන්නෙත් අපි දියුණු කරගණඩ ඕන මනා පෞුරුසත්වයක් සඳහා. ප්‍රඥාව සහ කරුණාව කියල. එතර කරුණාව කියලා කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ ඔය සංවේදී පැත්ත. එදර බුද්ධමය පත් තමයි ප්‍රඥාව කියන්නේ එතර බුදුහාමුදුරුව කියන්නේ ය දෙ පැත්ත ඉහලටම දියුණු කරගත්තු කෙන ඒනිසාතමමා බුද්ගෝ සහාන්දුර බුදහරුවන්ට වදින්නේ කරුණා සීතල හදයන්. කරුණාවෙන් සිහිල්ලූ හදවතක් ඇති ප්ඥා පජ්ජෝත විහත මෝහ තමන්, ප්‍රඥාණමැති, ආලෝකයෙන් දුරු කරන ලද මෝහ නැමැති අන්දකාරය ඇති බුදුහරුවන්ට වඳනුව කෙලෙතින්. අපි ඔය දෙපැත්තම මංහිතනා දොර මඩලාවේ වගේම අප අටපට්ට මේේ මේක හුඟක් වැඩ සටහගලේ දෙපැත්තම පෝසණය කරනවා දැ මේක කොච්චර සාස්ත්‍රියයේ සාකච්ඡාවක් වුණා තබතුමා සංගීත භාන්්ඩ ගෙනල්ලා සින්දු කියලා ඒ වගේ පැතිත්තින හැබැයි ඒ හැම එකකම මේ වැඩ සටහනේ තියෙන විසේ සත්වයක් තමයි යම් කිසි. අර අපි කියනවානක ඒකට කියන්නේ මේ ප්‍රතිභාව කියලගැන අපූරුව වස්තු නිර්මාණක්ෂාවමය අලුද්ධයක් කියන ගතියක් තියනෙනඒ එක හැමතම ම හිතනවා ඒකත් එක හේතුවක් කියලා මොකද අලුද දෙයක් අහන්ඩ ලැබෙනමයකි. ර නිකං හුදු විනෝදේවත් තනි කරම අභිධර්මයවත් නෙමෙයි ඒ දෙ දෙකම සංකලනය වෙච්ච එකයන්නේ මිනිස් පවෞුරුසේ තියන මේ බුද්ධිමය හා සංවේදී කියන දෙපැත්තම සංවර්ධනය කරන්න උදව්වෙන වැඩ සටහනක් හැටියට. අපි දන්න. ඉතින් ඒවගේම අදත්මම හිතනවා ඒ විදිහයට කතා කොරොත්තමයි මේ වැට සටහන සාර්ථක වෙන්නේ. එන්න මට මතක් වුණා එකපාරට මෙන මෙහෙම කතාවක්. මේ ලෝකයේ මිනිස්සු දියුණු වෙලා තියෙන්නේ අලුත් අලුත් සොයාගැනී ඉ පපදරම් කරගෙන. එතකොට මේ මිනිස්සු සංචාරක ජීවිත හැටියට ගත කරලා මිනිස්සු අුදේවල් හොයා ගත්තා. ඒ හොයා ගැනී ගත්තු දේවල් අතර අමූලික බොරුවක් තමයි මේ එකක් කාලේ. ඒවගේම අති ශ්‍රේෂ්ඨ තම හොයා ගැනීමත් කාලය. ඕක සම මූලි බොරුවත් මුක දහම එකක් නෑ. කාලය කියලෙක් නෑ මොකද කාලය කියයන්නේ සාපේක්ෂක දෙයක් මේ වස්තුූලට සාපේක්ෂකව අපිහිතනවා ඉර මෙහෙම යන කොට කාලය ගමන් කරනවා කියනවා. එතකොට ඔොල් ලොසුව කටුව යන කොට කාලයක් ගියා කියනවා පොඩි පැලයක් ස්සන කොට කාලයක් ගියක පොඩි කොල්ලෙක් ලොක වන කොට කාලයක් ගියගෙන ඉතින් ය වස්තුූ එකක්වත් මේ ලෝකෙ නැත්නන් හෙම කාලය කියලෙක් නෑ එක සාපේක්ෂක දෙයක්. අනිත්ක තමයි අපි හොයාගත්තු අනිත් බොරුව හෙමරත්නන් ශ්‍රේෂ් ම සොයා ගැනීම තමයි මේ ස්පේස් අවකාසය කියනෙ එක ටයිම්මන් ඉස්පේස් කියන දෙකනේ. එතකොට මේ ස්ත්‍රේෂ කියල දෙකුත් නෑන ඕෝක ත්‍රිමාණ විසරණය නේද එක ඇන්න දිග පලල උස කියන එකනේ. එදවට ඒක අපේ මේ බෞද්ධ සම්ප්‍රදාය සලකන්න ඒකත් මානසික නිර්මාණයක් කියලා. මොගල් දැන් අර ම කියවල තියෙනව අරවැටි සෙලම්මන් සඳහන් කල යෙනසිප simplicityි of Scienceන් කියලා පොතක. ොන පොඩි කතාවක් ඇබට් කියල විද්‍යාත්ය හිටියයාලු ඒකාලේ ඒ කාල මනිස දැනගෙන හිටේ මේ දිගයි පල්ල විතරයිු ස කියේන එක දැනගෙන හිට එන හැල්ලු. ඉතින් නිසා යා දවහක් මෙම කල්පනා කරන්නකොට මේ සූරිය කියරන්න මේ උඩේන්දල පල්ලහට පරවර්තනය වෙන කොට මේ උස කියලත් දෙයක් තේෙනවා කියලා මෙහට හිතුනාලු. සලතින් විශහල පිරිසක් ගැනල වෙරලා මේ දේශනයක් කරලා මේක ඔපපු කලාලු මේ ඔයාලා ඔක්කොම අදම ඉ ඉන්න මේ ොහම පටු අදහ ොකද දිග පල්ල විතුරන්නම මේ උස කියලද දයක් තිේනවා කියල ්‍ර මානයක්. දේශන ර ච ග ම ර ගිම පිස්සන් කොටුවට දැ බල. අන්න්න හෙමනේ මේ ලෝකයිති යන්න. එතකොටර තව දුප පත්මිනහය කිටියලු හේ ඒමනුසය දැන්. අපි රුපියල් කියමුගේ කතා ඉග්‍රීසිේන්ති ිචි කතාවක් කකේ මේ ඩොලම නොද වෙන සල්ලි වර්ග ඇත්තිය ඒයා දැනගෙන හිට පුදේ තම ඉතාම දු්පන්්න්නේ සීය තමයි ඉහල එයා එතිනින් ඉහ දන්නේ නෑ. ඉතින් දවසක් කියයා යනකොට මේ පෝසත් ගෙදරක ඉස්සරහ මේ කාපට් එකක් තේ නොලු වනලා මේකගේ නිච්චොත් මට හොඳයි කියලා ක්කුණ ගණන්න පුළහන් කියලා මේ කෝරකන්කරග නිිවල දුවල දොල ඇත ඇතට ගිහිල්ලා පාරයි ඉතියාගෙන දැන් කෙනනලු සයියි සයි කියලා ඒ කවර මේ තව එක් කෙනෙක් ඇැවදිල්ලා මේ පන්සිීක ටෝ ගදැබද කලාර හැ්ච නැති කෙනෙක් කෙවලල් බෑබෑ කහොම දෙන්න සීයකිවල ඒරවාහ දැ ම නියකා දෙහවලු ඒක හගනදර මේ ඔයාර මේ අරමනුසයක් පන්සීයටඉල්ලනකට දෙන්න හැකි වැැයි සීියටම දෙෙන්ඩ කියන්නේ. ඇයි ඔයා දන්නද මේ සීයවාගේ පස්ගුණයක් පන්සි කියලා ස්දයා ඇනි නම්බ හයදැන් හන්් කෙවල් ප සිජට ගරකු තීරට කෙවල්. ඒ වගේ අපේ මේ මිනිස් වර්ගයා දියුණ වනකොට එකක මට්ටන්ගොල නඉන්නේ ඔහො ොහොම ඇවදිල්ලාව අපි හොයාගත්තු හොඳම බොරු දෙක තමයි මේ කාලය සහ අවකාසය කියන එක. අවකාසය කියනෙ එක හොයාගත්තැන් පස්සේ මිනිස්ු පැලපදදිංගෙන්ට පටන්ගත්ත එක තැනෙ ොට ි්ාචාර බහිවෙන්නේ දිගු කාලයක් එක තැනක හිටපුහමර සංචාරක ගෝත්‍රයන් අතරනෑ. ඒ වගේම මිනිහට මේ අතීතය අනාගතය වර්තමානය මේක පදනම්ගන අතීතය පදනංකරගෙන වර්තමානය ගොට නගා ගන්නවා අනාගතයට ගැලපෙන විදිහට වර්තමානය හදාගන්නවා අවුරුදු සමරණවා අරම මේවා ඔක්කු මාගමේ කාලය හා අවකාශයකින්න සංකල්පය තුළ. හැබැයි මේ එතකොට දැන් අපි මේ අවුරුද්ධ කියන එක ආව මේ හිදු. වට ෞද්ධ මේ සම්ප්‍රදා යවල ක ක් ද ිහිත ප ඉන්ද ාව ද යි න්ති බතුම දන්නවා අපි වාර ගරණාවක් ගහින්තිය නවා. අපි දැන්ගේගේ එකනකක් අපේ වගේ අපි දන්නවා. මේ අවුද සස්ංක්‍රාන්කයන්න සංක්‍රාන් කන්න ංකරන්ති අපි ගැන සංගරාන්දය කියලා සිංහලේ ඔකට සස්කෘත වචන්නේ සංක්‍රාන්ති ංක්‍රන්තියනවා නර මීනරශයෙන් මේේරසයයට යනුවාකිර දැ එහෙමනිස්සු ඒකාලටරමනවද වතුරට ස සුදු පාටමනවාද දියරලා ඉරල්ල පාරයන අට ගාර. ඉති ඒකර නකන්න වස්නී ඒක ේරටවලු මිටත් ේ මේක හැමතැනම තියනෙන පේරට විත රක් නෙේ. ඉතින් කොහමනමුත්. අපේ කැලන්ඩර් එකට අනුව අපේ මේවැයකට අනුව අපි මේ මීනරාසියෙන් මේසරාසියට ගමන් කිරීම කියන එක තමයි අපි අදහස් කරන්න ඇවුරුද්ධ කියලා. හැබැයි මේකේ මෙහෙම කිව්වට මේකෙ හොඳ පදන මක්තිය දැන් අපි මම උදාරයකෙට කිය නන්නම් පස්සේ විස්තර කතා කරන්නම් මට මතක් වුණා අ මේක කියන කොටම මේ බුදු හාමුදුරුවෝ සඳහන් කරලා තියෙන මේ මූලික අව්‍යතාටික නේද මේකෙම ඉටු වෙන්න කියලා. මොකද ඔබතුමත්දන්නවා මේ දැන් ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයටන අපි පැහැදිලි කරලා තියෙනවා ආරෝග්‍ය පරමාලාබා කියන්නේ නිරෝගීකම එක ෆිසිකල් වල්බීන්. ඉර්වාස සන්තුට්ටි පරමං දනන් කියලා කියන්නේ දම්ම පදේ සතුට තමයි යුතුම් ධනය කෙලේ කියන්නේ මෙන්න්ටල් වල්බීන්. ඉර්වාස්සේ විශ්වාස පරමාඥාතී කියන්නේ අන්‍යෝ්‍යය සම්බන්ධතාව විශ්වාසවන්තකම ගොඩ ැගීම සමඟජයක් හැටියට. ඒක සෝශල් වෙල්බීන් හැටියට ගන්න. එතකොට නිබ්බානං පරමංසුකන් කියන්නේ ආධ්‍යාත්මික සෞඛේ. එක ඇන මිනිස්සුන්ගේ ආධ්‍යාතිමක පැත්ත දියුණු කිරම්. ඔය හතරම තමයිම අවුද්ධ ක්‍රියාතමක වෙන්න කියලා ොම හිතරව මකොද න්නවාද පළමුෙන්ම දිරෝගේකමමුතුම දැන් අද තියෙන මේ ත්ව හැටියට අපි හුගක්දුරට මේ අපිට දැන් ලංකාවේ ලෝකේ හැම දෙෙනට මේ සෞඛේ වැදගත්කම හුගාක්ම තේරෙන කාලයක්. එතකොට මේ අවුරුදු චාරිත්‍රවල අපිට තියෙනවා ඉස තෙල්ගාන එක තියෙනවා නෙද. එතගොට අපි වෙලාවට වැඩ කරනවා ප්‍රමාණියට වැඩ කරනවා අය ඒ හැමක් මෝකට අප කියන්නන්නේ ජෝතිසේ කිය ලනීමේ දැන් අපි විසිදධාල උගන්න නොට කියන කාලාලමනා කරණය කියලා ඒක මයි අපි මේ කර නිස්සරමිනිස්සු කාලය කළමනාකරණය කරගත්තු හැටි. එතකොට ඒක සෞඛ්‍ය සන්රක්ෂණයට මූලික තැනක් ලැබෙරු. ඒ ඒ අපිට පැහැදිලිුම පේනවාන ඒන්නේ අපි ස්වභාවධර්මයත් යම් කිසි උත්තේජ ස්වභාවයක් තියනො අපි අවුසධ වර්ග අරෝමවභාවිතා කරමින් මේ ඒක ඉස තෙල්ගෑම කිය එක වෙනවම අවස්ථාවක්නේ ඊළඟට, දෙක්ක තමයි සතුට ඉති මේසු විනෝද වෙනවානි කාලබීලා, රබංගහලා ක්‍රීඩා කරලා, ඒ අන්‍යෝ්‍යන් සහදව නෑදෑකන් ගිහිල්ලා ොම කරලා මේ විනෝදවීමට මුල්ම තැනක්තිේ නෝනේ එහෙමනම් මේ සතුට. ඒ දෙවැනි එකත් මේක තියනවා අයුරුන්දේ. ඊළඟට ල් බි හමටනම් විශවාස පරමාජාතිය අපිට හැමදාම එක විදිට කටයුතුක රඩ බන්නේ එකක රැකියවලන රමදන් සහරයි මේ කෝවිට් කාලෙ මාසයක් වෙතර එකතන්න ඉන්නවානේ හැබැයි මේ එකතුවක්ේටොන මේ මුළ පවුල දැන් අපි කොහෙහිටියත් අපේ දෙමෝපියහම් වෙල සහෝදර සෝදුරු එකතු වෙලා මේ එකතු වීමක්තියෙනවා නෑදැ හිතම මිත්‍රයෝ මේ අන්‍යෝය විශ්වාසය ගොඩ නැගීමක්තිනවා අන්න එතකොට සෝෂල් වෙල්බිින් හමටත්න සමාජ සෞඛේ කියන එකත් මේකින් එෙන. ඊළඟට අපිට යනොවය අවුරුදු උදාව මුලයි පස්සෙයි පුුණ්්‍ය කාලේ. ඒක වෙනම මේකක්. ඒ මොකද අපි පංසලට යනවා ආගමික වතාගවත් කරනවා. අධ්‍යාත්මික පත්තරි ගඩන ම තනවා අවුරුද්ධ කියලා කියන්නේ යථහාර්ථයක් වසයෙන් ගත්ත හම බොරු සංකල්පයක්උනත් බොහෝම අති ශ්‍රේෂ්ට මිනිස්සු හයාගත්තු සංකල්පයක් මුල්කරගෙන කියන කාල සංකල්පය මුල්කරගෙන එවගේම මේක ගොඩ නැගුණේ අපේ මේ අවකාසය කියන සංකල්පය මත අපි හිටපු හින්දා. අපි අපේ ජීවිතවලට අවශ්‍ය කරනම බුදුහාරෝපවා දේශනා කරපු අවශ්‍යතාාව පහ. අර මාස්ලෝ මහත්මයාගේ දුරාවලිය වගේ අපේ මේ පහසම්පූර්ණ කරන්න තමයි අපේ මේ අවුරුද්ධ උත්සවය කියනයක යෙදිල තියන්නේ කියලා හැඳින්වීමක් හැතිට කියන්න පුළුව. අලුත් අවුරුද්ධ ගැන පුළුල් කැඹුරු දර්ශනික තරවදෙනකකිින් දරමටලා පටන්ගට ලැබුණ වදන කලාතුරකින් අහන්ට ලැබෙන වික්්‍රහැක් ධර්මය තිබුණා විද්‍යාවති වුණා අතීත දැනුමති වුණනා සම්ප්‍රදායකොම කැටිකරගත්ත. විග්‍රහයක් හො ආරම්භයක් චාර්තුමා ඇතරම අපේ තල්මංගොඩ මහාචාර්තුමා සොඳානකරපු විදිහටම අපි අවුරුද්ධට දැන් ආහාර පැත්තිම් ප්‍රවේශයක් ගන්න ගයොත්ත එහෙම ම හිතනවා ගොඩක් වෙලාට අර කිවෝ කාලය නිසාම මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ කාලය මදි අපට කිසි දෙයක් කරගන්න. නිසා ගඩක්වෙලාට අපි කෙටි මාවත් හයාගෙන තමයි මේ ආහාර්දිික සකස් කරගන්නේ අපේ ඉදිනදා කටයුතු හැමකටම ොහොම කෙටිපාරවට හයෙන අපි. මේනිසා අවුරුද්ධගෙනෙක හරි වැදත් ොත්තන්නේ මොකද අවරුද්ධත අපිට පුළුවන් අලුත්තෙන් ආහාර සකස්කිරීමේ අප අවුදු ආහාර ගත්තත්තේම කොකස් කැවුන් මුන් කැවුන් හගේ කෙටිපාරෙන් හයන්න බෑ කටි පපරරිෙන් හයනවා බෙල ලින් සල්ිවට ගන්නවවා අමුත් ඊට වඩ හරි වැදගත් අපේ කෑමටික අපිට හදාගන්න පුළුවන්නන් අර කියන අමුරෝටිකත් ගෙදර හදාගන්නවා. ඉස්ත අපි පොඩිකාලේ වංගෙඩිය තෙත හල්පිටටික කොටලා දෙමඔපිය ඒකට ලෑස්ති වෙන. ලෑස්තේලා ඒ හල්පිට්‍රික ගෙදරම සකස්රගන්න. අදේ හමමන් අද වෙලොට ගිල් ගොඩක් කලලාටය හෝදන පුරදවෙලා තියෙන්නේ. වෙලඳොල තින හල් පිටි ගෙන හල හදල පස්ස අපි කියන මේක ගුණක් නෑ පෝෂණයක් නෑ කැටලුවක් කතා කරනේ හල් පිටි ගෙන ගඩක් පෝෂදාායක පිටිවර්ගයා. ඒගේ අනි ධානය නිසමානත් ඒවිෙන මි කරන්න පුුව. අනිතකත්මයි අවුද්ධක් ට්වෙනකට අපි අපේ ගෙදර පාවිච්චය කරන තුන පහවර්ග. ඒ පිරිසිදු කල සකස් කරල ගෙදර මහදාගන්න. ටකට මෙන්න මේ ප්‍රවේශය අපට ගන්න පුළුවන්න්න කාලේකන පි ත්තන තිය නැත්තන සසන්ද ැන් ොහොම අපේ ද ලොකුම් ප්‍රශ්ණ දයන අපිට ව කරන බලවක්නය කියෙන නමුත් බලන්න ඉස්සර දානගෙදරක් උත්සවස්ථාවක් අප සිංහල ක්‍රමේයට යන මොනහරිදයක් තියෙනනවන මේ රටේ ජාතිකෝෂයෙන් ගිය ඒ හැමේකකුම් පූර සූදානම හාර් සඳහා පූර සූදානම කෙනක හරිම වැදගත්. ඒගොල්ලු සාමාන සුමාන ගාන කින්දල එකට අශ්‍ය අමුදෝග සකස් කිරීමක් කරනවා. නමුත් අද වෙනකොට අප පුරුද්වෙලා යන හැම දේම අවසාන මොහත ඉහිල්ලා වෙල්ල පොලින් නැත්තන් සප්‍රමා කට්ටක අරගෙනගන්න. ම කියන්න මේ අවුදට අපි පුුදුුවෙමු මේ අවුරුද්ධට අපි පැහැදිලියවා අපේ කියල දෙයක් නිර්මාණය කරගෙන අපි අමුදරල්බෙටිකදාගෙන එක අපේම කියන කෑමක් බවට පත් කරගනම්ක ගොඩක් වෙලාවට සමහරයට කියන්න පුළුවන් අපිට කැවුන් හදන්න දන්නේ නෑහෙට හැමදාම කැවම් හදන්න දන්නකුත් මේ නම්මටි එක කව ලංකාවිෙන් ඉවරච්චකමං කැව් කිරිජාති ලංකාට නැතිවෙලායන්නපුලා ඒ මෙන්න බෑ ඒෙම රටක් එහෙම ක්රට යන්න්‍යයාපට එනිසා අනිවාර්රය අපිට ඒ තියන අපේ තියෙන ජාතිකාහාරට එකේ ඒ විදිහටම ගෙනයන පුළුවන්වෙන්න ෝත්. අනිත්්‍යක තමයි ගොඩක් වැදත්දේ මේ අවුදත් එක්ක භහවධර්මය බොෝ ත අදින් බැඳිලතිෙනවා අසන්ත. කොට මේ සබහධරමය පි මට දැන් මේ මහචාරතුමාගේ ඉහිදකර නැකැස් ශාස්ත්‍රියය නොසේ ලෑස්ති වෙනකයි. අනි ප්‍රත්තිේ මංකල්පනා කර මේවා ඉස්තසර මන්ස්සව කුතු කරෙන තිේ ඇතරම මේ කාලයගෙන හොදට දිගින්න්දිකට ඉන්සීමක් කරවෙන් නගැන මේකායට ගස්තුල පළතුරද පලධාවද ගොඩක් වැඩි වෙන කාලේ. එතකට සස්ත්‍රී රට සස්ත්‍රී වෙන කාලයක් මේක. එතකොට මේ සස්්‍රීක වෙන කාලේ. ඒි ත්සාහරනවානන් කහේරි සකස්කරපුවාහරයක් ඉහල්ල අපේ අවරුදුමේ තියාගන්න. ඒමනත්තඟ පි උසාගරනවා න කම්බලිකමට අපේකට මහන්සියක් ගන්න නැතුව යම් කි.ඒ මහන්සේ ගන්නගේෙ තසන්ද තියනවා අමුතුම මේ විින්දනය මගේ තන ෙදරටිය එකතුලා මහන්සේලා කෑමකක් කදන කියේ අතු විදනයක් තිනවා. එඒම වේක පි පඩින් වෙලද පලින් ඉහල ේ කු ක වෙන ක්තියන අනක අවරුද්දර බලන්න. නගරය වුනත් සමහර ගෙවල්ල ගේත්තු ඇරිලා තියෙන වෙලාවත් යන මහචර්රතමකිවවාගේ මුකද පු්්‍යකාල්ට කලින් හගක් නගරයවුනත් තමන්ගේ ඉෙදරින් කෑමපි ගාන කරෙට පස්ස ගේටතු හෙනව එක වෙන්න පුළුවන් හත් අර මහොතටහරි තමන්ගේ මානසිකත්වය අනුන්ගෙනුවෙන් කැපයෙනෝ. අනුන්ගේ අනුගෙනුවෙන් තමන් කැපවීමක් කරනවා තව කෙනෙක් ගැන හිතනවා අපි. ඒ ඒතාඒ චාරිත්‍ර තියෙ මේ අවුරුද්ධ නිසාම තයි. අපි කොච්චර කිවුවත් මේ ඔය නැකච්චාරිත්‍ර අපි කරන්න කොහොම කිව්වත් අපි බලෙෙන් පොළ බෝන දැන් උදාහරණයක් කොළ නර ගත්තොත් හෙම අවරුද්දර හිස් ගොඩක් නේ තම් පූර්ණර යහිච්ච කඩතියන පාලු ගොඩක්. ගම්මලතා මිස්ස අවුරදු ගන්නන්නේ. ඉසර කතාවගුත්තියනවා ගම විලු කරනල් කොළට පුරෝගෙන් හිට රැක්නෑ ඔක්කොම වහන අවෞුද්දලගේයටක ොළඹමහිනායනොට තව මාසයයි මා බලන කටියයක කොම නයකේ ෙසක් කොල්ට. එකතමයි සාමාන්‍ය කරමේ. එනිසා සාමාන්‍යෙන් අපි පුරුදුුවෙන්වන් ම හිතන්නේ ෙනං අපි ස්රාට මේ ආර පැත්තක් ටික කතාගරම හැදෙන ඇත්ත. අපි පෝෂණී ආහාරයක්හදාගන්න පුරුදුුවන් පුළුවන් ේදීන අමුදරවීටක ඔක්කොමදාගෙන අවරුද්දට අපි හදාක් සකස් කරගත් මුදරවට හර අපේ සම්මාන්‍යත මහාචායර්තුමාකිව වරුද්දය පදනම සකස් වෙලා තියෙන විශ්වාසය සත්තුට නිරෝගිකම වගේ වටිනා දේවල්ටි කටත්ම අවුද හැෑ අර්ථ ඇත්තෙක් බැදිිලදේ. ඒටික නැතිකොට ගන්නවද කියල්ලා තිතන වෙලාවට ද විශවාස පාඥාතිකිවූ ඇට දැන්ව නෑයෝ බලන්ට යනවා අම්ම තාත්ත බලන්න ගම යනවන්නේ අර කොළඹ හිස්වන්නේ ගම යනවාල් ගම අවුරුත්තීර කියල ගමය කියල අනේ හරි ෝන්දැයි සෙල්ලක් කරවා විනෝද මුල් දවත් දෙක තුනේවාහරි බුලද්දීලවන්දි නවාන්දඉට තින ඕකෝ වැැදල කරලා මෙමෝ කරලා කොළඹන්නතික ද පරණකෝන්තර දෙක තුනක්ක මඇද ගන්නවා මයිමත්පුොඩා වෙනස්සෙලාවගේ බාපේ මේමකොත් දන්න ඇනේදම. කොස්ගහම අපිට තමා හිතිවගේ කන් දෙකක් දාලා අර පරණකෝතරයක් දෙකක් ඇදගන්න යිගේටතස ගුට්ටි බැටුවමාරුවෙලා රුව මෙම පොල් ලිසි වෙලයි අ එහෙම මේ විශ්වාසය සතුට නැත්ති කොරගන්න ඇතින්වා අප කියන්න ෝදන කෝම මේ ඒමකි ලාර්ස් ආපහෝ අරංගන්නේ තම නරයි යන්නේ සතුට බලාපොරො තු විශ්වාසේ ආපහෝ අරං එන්නේ සම්පූර්ණ නැතිකරගෙන මුට්ටිය විදෝ ඒහෙම ඇත් ඒෙනවා අපි නොක ඉල්ලට නිරෝගීකම? මේ යනකොට නරෝගක පතියවා දමාමරයට අපි. අද ඉන්න කාලෙක් ෙදරල නිරෝගම නැතිකර නවද කියලත් ට හිත නා අපට ගෙනත් කතා කරනල අවරුද්ධ පෙරවනක් මහහාචර්තතුම. මම ඉදනවා මහාචාර්ය දෙපෙල කතාකරපු කාරර්ණත් එක්ක සහ මතුමා කතා කරයි කියලම නිශ්වාස කරන කාරණයක මං ඊට වැඩි පරස් පර් අදහස් කීපියයක් මගේ ලඟ තියෙනවා අවුරුන්දට පෙරවදනක් ගැන කතා කරනකොට ඇත්තටම. අපේ සංස්කෘතියේ ජනසම්මතයේ ජන සම්ප්‍රදාය කොටතා කැටිය ජනසම්මතය කොටතා කැටියට අපි සිංහල දෙමලාවුරුද්ද අකාලාන්තරයක් තිසේ සමරනවා. දැන්. මේක ඇත්තටම අපේ ශිෂ්්‍රාචාරයත් එක්ක සම්බන්ධ විලාතියෙන් අපයි සිිෂ්ාචාරය ඥාන සම්බාරය අයිතකොට අප ආචාරධර්ම ඔ කියල සියලූූම දේවල් සංස්කෘතිකාංගයක් හැටියට අපි සියලුම් දේවල් එකතු කරගත්ත විශේෂ අවස්ථාවක් හැටියරීමම අවස්ථාවක් පි සමරනවා. අද වෙනකොට එක මේ පිළිබඳව කතා කරනකොට මට හිතනම් මානෝවිද්‍යාව පැත්ති ඒ විද්‍යාවගේ මාලුකොට කතා කරන මානෝවිද්‍යාව ිනිස්ස ගැන කතා කරනකොට සමාජ විද්‍යාව පැත්තතිෙන් බානකට සමාජයේ පිළිබඳව කතා කරනකොට සනිවේදනය පැත්වයෙන් කතා කරන කොත් අපිට මේ වගේ අන්ස කීපයකි මේ පැත්ති මේ කාරණාව බලන්න පුළුවන්. විශේෂයම මම කණගාටුවෙන් ගුණක් මුලින්ම කතා කරන්න ඕනේ ඇතම අද සිංහල දෙමල අවුරුද්ධ ැතම චාරිත්‍ර වාාරිිත්‍ර කියන සියලුම දේවල් මාධ්‍යයේ වෙනද වාණ්ඩයක් වෙලාද කියෙන් තරමට සමාහර වෙලාවල්ල වවලට විකිරෙන වාණ්ඩ ර්මට අවුද්ධගහි ලදදි කලා හිතෙනවා. මොකද තමා කෙනෙක් කියන්න පුළුවන් මේ ඇතනම් ව්‍යාපාරික අවස්ථාවක් නැත ව්‍යාරික මනසක් නතුව මාධ්‍යයක් පවත්වාගෙනට බැහැ. ඒක කාරණාව ඇත්ත ඒ වනාට මේ අවරුද්දගේ දේල් ඇතුරිතයන් අපේ තියෙන සංස්කෘතිමය හර පදධතියන්. අපේ තිය වටි නාකම්. අපේ තින මානවිය සම්බන්ධතාගන්. ඉතින් මේ සම්බන්ධතාාව හරිවිදිහයට මේ මාධ්‍ය ඇතුළේ විකිෙන ආකාරය බලකට ඒ විදිහටම ඒවා කරෙනවද ගෙන කාරණාව පිළිබඳ. ලොකූ ප්‍රශසයක් මට දිගෙන මුක සහර් දැන්වීම් බාලකොට දැන් ඇත්තරම අපිට කැවුම් හදනක පිළිබඳව. ගන්්න් දෙයක් නෑපේ මකද අප පැණිව කාන්තාවෝක කැවම් ගෙඩියක්හදාගන්න පැරිවිච හටක් නෙමේණී දැ අද වෙලා තියනමකුද අද කැවම් ෙන අම්මෙනෙක් ගෙනල්ලාවෙඳ වෙළඳ පොලට ගෙනල්ලා යායට කියලා කවුහරි වෙළඳ ප්‍රජාාවාක් එකදේලා මේ මේන්ට කියලා කැවම් ය වන ැනකට පොන්ස කරනවායි කිය කියන්නේ සමමාර් වෙලාමට ඒතත්තුර පස් වෙලා තිර. ඒකට හැම උත්සවයක් මරම්බලට දැන් අවුදු කුමාරය වුද කුමාරය තරීමම කියනෙක අද ජනවාදී තණගයක් වෙලාන්න තියෙන්නේ අන්තිමට මේ දෙන්න එකදුනා මේදෙන් මේ වේ කණ්ඩායම් තෝරා ගැනීම අවසාන වෙන්නේ අවුරුදු උත්සවයේදී තෝරගන්න අවෞරදු කුමාරි හරි කුමාරි හරම් අපට සවධහරට දවසක ඊට පස දකින්ට හම්පේවා වෙල දැන්වීමක. එමන වැඩසරහන්නක මොකක්කර සබ සම්මාධතාවයක් මත පෙර මෙසෝයා ගැනීමද කියලා හිතනවා වෙලාකට පවිච්චි කරන්නක ොමොද කියලා. එනිසා සමහර දේවල් ඇතර ද බැංකුවක් ගත්තහම් සහරුලාට හිස දෙල් ගෑම පිළිබඳ දැන්වීමක් බැංකුකරතිය සම්බන්ධය මොකද සමාරලාට කිසිම සම්බන්ධයක් නැතිවි දියට. අ අපේ තියනෙන චාරිත්‍යයක් විකුණරන්ට බලනවා ඉති ඒ ම කියන මේ මේ බැරදි කියන කතැන කෙනෙේ ඉඩලා ෙමේ ම කියන එක හරි විදිහයට කෙරෙනවාද කියන රනාව ජනමාධ්‍යය විසින් අරගෙන මේ ජනමාධ්‍ය අප සංස්කෘතිකාංග පොයිවිදිහයට පරිහරණය කරනවාද කියන කාරණාව පිළිබඳ. ලොකව අුලක් තියෙන මම දකින විදිේට. ම මේකට එකක බදදා හරණය කියන්න දැන් ඉිය පෙරිද බ අපි කවුරුද්දක්ක ජනාතිපයත්තුමා සම්බන්ධ වෙලා හලුස් සහල් මංගල්ලේ උත්සවයක් තිවුණ. ඇතරම ඒ ඉතාමත්ම අපි අගේ කරන්න ඕනේ පෙර රජ දරුවන්ගේ කාරණ දළම රාජ්‍යනායකයා සම්බන්ධවෙලා අප අස්වන්න එකතු කරගත්ත හම මිනිස්ස යස්වැන්නේ පලවිනිම ුණ මේ කියන්නේ. ඉදුල් නොකරපු අස්වන්න ගෙනහිල්ලා පූජා කරන. ඇති ඒ පූජා කරනවා. දැ ඔය ඒ සිද්ධිය විතරක් ගණ්ඩ බලන්න අද ඒ සිද්ධිය තියන පටිනාකම. අලුස්සහල් මංගල්ලය කියනගේ වටිනාකම කියන සන්න්‍යිවේදනාර්ථයක් අපිට මේ 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 තුළින් දුන්නද. මාධ්‍යත් සමහර මාධ්‍යයක අනුග්‍රහ දැක්වමන්දදක්කක්. හැබැයි සමහ මට තේරුණා මේ නිකාන් නියවසයිටම් එකක්. ජනනාජපතුමාගේ හිල්ල මේ උසවිතියන අනුරාදපුරේ ඒක ඒක පවෘතියක් විතරයි. දැ ඔය ප පවෘතියකට වඩ ලොක දවල් ොඩක් තියෙනවන මේ ඇතුලේ ැ ය මේ අලුසහල් මංගල්ල කියනෙක ඉසර ඇතරම මේ තිස්බවේ කියයන ස්සාානක තමයි පමත්වලදේ නේ තිස්මබේ කියල කියන්නේ වල්කාවාකාර. ප්‍රදේශයක් තෝරගෙන ඒකාල සාම්ප්‍රදායක ජනතාව එකතුවෙච්ච ඒක තැනක්. එතන තමයි සාමාන්‍යයෙන් පුද පූජා ආතුකර්ම වගේ දේවල් ඒගේ සාන්තිකර්ම වගේ දේවල් කරපු තැනක්. ඉති අපිට එක හිතාගන්නපුද ඒ වගේ දැසා ස අලුත් සහල් මංගල්ලේ පවත්වන ස්ථානය අලුත් සහල් මංගල්ලේ පැවැත්වීම අර්ථය. අර්ථය මොකද කියනෙ අපි ඇතරම එක තරුවන් සරණ ලබා ගැනීමසා ඊට පස්සේ දරුවන්ගේ එහ අප ආප උපද්‍රව නැති කරගන්න දෙවියන්ගෙන් ආශිරවාද ලබා ගැනීම ඒ වගේ බොහෝ යට පත්තේ තියෙන අර්ථන් නිතදේවල් මේ මේ වැඩදරහන්න තුළින් ඉදිරිපත් උනාද කියන ප්‍රශ්න මටනං ලොු ප්‍රශ්නයක් කවකද අපි දැන් සම්ප්‍රදාය ගෙනනනයි කියලා ගෙනනි දැ සමාජවිද්‍යාතම පැත්තෙන් ගත්හම අපි ලොකෝට උගන්නවා සමාජාන යෝජනය සෝසලයිසේෂන් කියනක. සමාජෝධ සමාජාන ෝජනය කියළ කෙන පරම්පරම පරම්පරාවට අපි අපි තනෙන වැලියුස් වටිනාකම් ආචාර්ධර්ම කියෙන සියරු දවල් ලබි අරගෙන යනවා අපිඒ ඒ පත්තෙන් කතාගරහ දැ මේ වගේ උත්සවයක් ඇතුළේ. අපි අපි දරුව කිය යැවුත්තේම. දරුව අප හැවෝ ඔබ දැක්කන මේ අරු සහල් මංගල්ලය උසවය කෙරුවනේ ද මොහද දිගෙනකද කරැව තේලාම කියයි හැම තැනින්ම ලංකාවෙන් ගෙනාපු අස්සන්න ගෙනල්ලා එකතු කරලා ජනාජපත්තුමා මූලික වෙලා අන්්ඩාත් පුරේදී මෙහම උත්සවයක් තිබුණ චරයින් තියනෙ මහිතන මේට වඩා ජනමාධ්‍ය ඔස්සේ මේ වගේ අපේ තියෙන මේ වටිනාකා වටිනා දේවල් මීට වැඩි වෙන පැත්තිි විස්තර වෙනුල් දැම් බලට ං දාහරණයක් කියන දැන් නෝරෙරහැර තියෙන දමාස්සෝල්ට නෝර පෙරහැරදියක් බලාගරින්න්නොට වැඩිය ඒ පෙරර නරඹල අපි රූපවාහිෙනයෙන් බැල්වවැ කියලා හිතන්න ඔය බලලා ඉවර වෙනකෝට අපිනිකා පර්වේශනාගාරයකට ිහිලාවාගේ.මකද ඒ ඒ හැමයිටම් එකක්ම හැම සිද්ධයක්ම පිළිබඳව ඉතාම හොඳ ගැඹරින් විස්සර කිරීම කරවා. මං දැක්කි නැහැ මේවාගේ දැන් මේ මාධ්‍ය හරහා මම්ම කියන්නේ. මාධ්‍ය අරහා කරන තොවිල් වගේ වැන ම තොවිල් කියල ගැන විර මේ හොදර් දෙන්නම ඒ වගේ වැඩතටාන් වලින්ං ඇත්තටම මේ අපි ළඟ තියෙන හරපද්ධතිීන් අපි ළඟතියන සංස්කෘතිකාංග අපේ තියන වටිනාකම් හරිවිදිහට අර්තානවිතව විස්තර කරෙනවද කියන ප්‍රශ්නේ බරපදල විදිහට ගැටලුව කැටියීම ම කිවා. ඒක එක කාරණාවක් අනිත්්‍යක තමයි දැ අපි ළඟ තිවිච්ච පෙරදිග ඥානය. අප රටවල්ලෝ ද ශසි අතික රටවලතිබිෂ පෙරදි යනම සූරය කේන්ද්‍ර වාදයත එක් අපිට බරපතල විදිර මේකමේ යටපත්තිකට පත් වුණා දැන් අරමතුමා කිවුව වගේ කාලේ අවකාශය කියන එක මේ කොයිවිදියට අපි පාවිච්චි කරාත් කාලේ අවකාශය කියනකම සූරය කේද්‍ර සියලුම සූර ේන්ද්‍ර වාද අ එක්ක තමයි සූරය අතිෙක් තමයි මුල්වෙන්නමිතද අපිම ක්මහ කියන දැන් බක්මහ විතරක් ම දුරතුනාව මැදින් බක් කියන ඔ අපි අ වාස දොල හෙම නංහෙදිල තියෙන හැටි බැලු හම අපි වෙ මැයි මාසේ වෙසක් කියලා කියන්නේ වෙසා කුස්ස වෙහින්ද නෙමේ වයිශාක නැත්තම විධාකාරය විධාග පලදාාව දකින මාල් පලදාාව දකින මාසේ හැටීරන අපිියඳනක් නමු ඒවාත් ඔක්කොම සූර්කේද. ඒගේ අපි ළඟ තිබුණා ඔය නක්ෂාස්ත්‍රය ගනිිත ශස්්‍රය සහ ඔය වගේ තියෙන වටි සහිත ඥාන සමහාරය තිබන ඒ ඥාන සම්ාරය බටහිර ලෝක සූර කේද්‍රවාදය කොපනිකස් වගේ අය හොයාගත්තට පස්සෙ බරපතන විදිහයට ඒක යටපත්වෙන්න ගත්. ඒයටපත්තවීම දෙදිලින් අප අපේ ටවලු තිබිච වටිනාකම් නැති වෙලාගේ නැතිවර විද්‍යාත්මක දනුමත් එක්ක බොෝදුරට එක යටපත්ව වෙච්චක් කාරණාව තිබුණ හැබැ අපිවදාවත් උත්සාහගෙරවෙන්න. බටහිරෙන් එන දේවල්ුවට අප අපි නතුව අපි සාාමාන්‍ය එකට එක හේතුව තමයි අපි කාල තුන්වතාවක් විදේශය ජාතිකයන්ට යට පපත් වෙලා යටත් වෙලා හිතපු නිසාමත් අපි ටෝක වෙන්ඩ ඇ. ඒනිසා අර විද්‍යාත්මක හොයා ගැනීම්බලින් අපේ දේවල් යටපත් වුණ හම වනාට අපි අද වෙනකල්ුවත් මංගල් අවසාන වස්සෙන් මගේ එකට උදාහරණයක් ප කියන්නන්ද මේ දිවැනි වටේද. මොකද අපි අධ්‍යාපන ඇතුදුලින්වත් තවදුරටත් අප පිටිින් ගන්නවයරෙන් අපේ දේවල් පිට ෝකට දීලා දෙන්ද අපි හදාගර්ථ ක්‍රමයක් තාමලෑ ගැන හිතන්නේ වත්න්නේ. ඒනිසා මම හිතන්නේන්න ඔය කාරණාව තමයි ඔය සූර්ක න්ද්‍රවා්‍යත්තයක අපි අපේ දේවල් නැතිකරගත්තක අපි නැවතමතාව ගණ්ඩි කොහොමද කියන කාරණාව පිළිබඳව අලුත්ති දිහිට හිතනවන්න මට හිතනවා ඒ එක තමයි වර්තමාන අපේ රටේඉදිරි පරම්පරාවට අප දෙන්න තියෙන හොඳද පණි ඩියා කියද සමාජවිද්‍යාව ජනස්‍යවේදනය පිළිබඳ මහාචාරවරයක් අවරුද්ධට පෙරවදනක් සපයන් නේවිදියට සන්නිවේදනය පිළිබඳ මහාචාරවරියකට ජනමාධ්‍යයකදී ඒටික කියන් ටයිතියක් තිේවා නැත්තංකවුද අපි ඔක්කෝ මේ හරි මේ මාධ්‍ය නාි සේරම අපි ඔක්කෝ මාරි හරිදේවල් තමයි එකරණකි අපි හිතංග ඕන නෑ අපාතත් අපාතිනුත් වැරදිින් වෙන්ට පුළුවන් මේ රූපෝහිනිී නාලිකා ගුවන්ග දුරි නාලිකමින් අපි ඔක්කෝම හරිදේවල්ම යිකරණ කියලා හිතන් නොන තරනත් වරදත් යවා කවරුර මේම අතා කරන්නත් ඕන ඒ පිළිගන්ලත් අපි නිනතමානෙන්ටත් ඕන අද ෞද්ධ දර්ශනය පිළිබඳ බුදු දහම පිබඳ විද්ධතක් න වයිද්‍යවරේ. ර්තාක්ෂණය පිළිබඳ හාචාරකින සමාජ විද්‍යාව සන්නවිීදනය පළ හාචාර ජී විද්‍යාව පිළිබඳ ආචරය ගුරුවර කුත්තින්වන අුද්දට පෙරවද නක් සපයන්න කොද ලබව ජී විද්‍යාගරුවර නක හ හසතුමත්නය මම ඒ අවුරුද්ධ කියන එක ඒක මහිතනි සෑහෙන කාලයක් තිස්සනන්ති බිජංස්කෘති ඔස්සවයක් ඒක ගොඩක් වෙලාට යදදාගන්න වචනය තිනවානි සූරේ මංගල්ල ේ කියේල. එතොට දැ දැ පෘතිවිය ගත්තහම මේ පෘතිවයේ ඉන්වානි ජීවින් මේ අපි සීරු දෙනාටම අවශ්‍යයින ආහාර. එතකොට ඒ ඕනි කරන ආහාර නිෂ්පාදනය කරන්න ශක්තියක් අවශ්‍යයි. එතකොට මේ අපේ පෘතුවියයට සූර්යාගෙන් ලැබෙන සූර්ය කිරණවලින් තමයි ඒ ශක්තිය ලැබෙන්නේ. එතකොට ඒ ඒ ලැබෙන සූර්ය ශක්තිය, අපේ මේ පෘතිවයේ ඉන්න ප්‍රභාසස්ලේෂණය කරන්න පුළුවන් ශාක සහ ඇල්ගේ වගේ වයින් උරාගෙන. එතනින් තමයි ආහාරදාම පටන්ගරන් හැම ජීවියකුටම මේ ආහාර ලැබෙන්නේ. ඉතිං දැන් සමහර විට ඇත්ත පුරාතනය ජීවත්වෙච්චි ඇය දැ මේ සූරය මංගල්ලයේදී සූර්ර්යාට කෘතවේදිත්වය සල දක්වනවා. ඒකෙදී අ දැම් විිශේෂ ලංකාවෙ ගත්තවත්වම මහකන්නය මාස්කරන්නේ අස්වැන්න ලබා ගැත්තහම් පස්සේ ඒ ඒ අස්වැන්න තුළ ගබඩාවෙලා තියෙන්නේ සූර්යාගේ ශක්තියයියේ ඒ කැතුවතම ඒ ආහාරටි කඇවතම තියන සූර්යාගේ ශක්ති තුවට එතනින් එහාට සෑහෙන කාලයක් යනකං මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය නඩත්තු කරගෙනයන් අවශ්‍ය කරන්නේ සූර්යාගේ ශක්තිය. යම්හයකින් සූර්යා සූරයාගේ ශක්තිය දෙනක නතොර වුණොත්ඒේගන්නේ මේ හැමවස්තුවක්ම නිත්‍යය නොවන නිසා සූර්යා හිතමු තමන්ගේ රැස්පිට කරන එක නැබැත්තුවොත්තේම එතකොටට පෘතුවිය තිය ග්‍රහලෝකයක් විදිහයට හැබැයි මේ පපුතුවී පද්ධතිය තුළ ඉන්න සියලුම ජීවිීන්ට ආහාරකින එක නැතිවෙලා යනවා. අනිවාර්ම්ම සූරයාගෙන් ආපු ශක්තිය කවදාවත් පෘතුවේ ජීවිීන් හර හා ගමන් කළ නැවත අවකාශයට යනවා මිසක් ඒ ශක්ති ආප ඔපේ පෘතිවය තුළ චක්‍රී කරණය කරන්න බෑ ඒැන ජීවී පද්ධති තුළේ ශක්තිය චක්‍රීකරණය කරන්න බැ එක දිසාාවකට ගමන් කරලා අවකාශයට යනවා. එනිසා කණ්ඩව සූර්යාගෙන් සූර ශක්තිය එන්දෝනි. එතකොට මංහිතන්නේ අපේ පැරණි සමාජයේ ඇය සූර්ය මංගල්ලය කියලා සලකළ ඉර දෙවියක් ලෙස සලකපු එක ගැන්න සමහරවිට විද්‍යාව පැත්තතිෙන් බලපු හම නිකක් අවඥාවෙන් බැලවාවින්ඩ පුලුවන්. ඒ වුනාට මම දකිනවා ඒ අය හිතන්ඩ ඇති මෙච්චර විශාල අස්වන්නක් තුළ ගබඩා වෙලා තියෙන්නේ සූර්යා අපිට දුන්න ශක්තිය. ඉතින් ඒ නිසා ඒ සූර්යා මෙච්චර අස්වැන්නක් ලබා දුන්න නිසා ඒකට කරන කෘතවේදී බව. ඔය කෘතවේදී බව කියන එක අපේ සමාජක්‍රමය ගොඩාක් දුරට තිබිච්ි දෙයක්. එතකොට ඒ කෘතවේදී බව දක්වන්න තමයි මේ මිනිස්සු මේ උත්සාහ කරන්නේ ඉති ඒක හොඳ ක්ෂණයක් දැන් උදාහරණයක්ක දිර ගත්තොත් තෙම අප පොඩිකාලේ අපි පාඩන් කරන පොතක් බිම වැටන හම ඒ පොතා ආහපව් ඇරගන්න ඒකට වැැදල තමයි ආපව් පාඩන් කරන්න ගන්නේ. පොතට රි දෙන්නේෙ නෑන ඒක අජීවිී දෙයක්න කියලා අපිහෙම හිතුවෙනෑ. ඒකෙන් ඇත්තටම පොත නෙමේ ඉදියුණ ුනේ ඒ ඒ අපිට කියල දුන්නාම අපේ හිත තමයි දියුණුුණේ. එතකට මම හිතනවා මේ මේ සූරේ මංගල්ලේ කියන එකේ දී මිනිස්සුන්ට සහ ඊළඟ පරම්පරාවට යම්කිසි පනිවිඩයක් දෙනවා, සූර්යා කෙරෙහි පවා කෘථවේදීව සලකන්න කියලා. දැන් ඇත්තරම සන්තමාත්මයා මේ ලෝකයේ ගොඩාක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. මේ ස්වභවධර්මය වෙනම එකක් මිනිසා වෙනම එකක් කියලා සලකපු හින්දනේ. ස්ොභාවධර්මයම කොටසත් තමයි මිනිස්සු. ඉතින් එනිසා මේ ස්ොභාවධර්මයට අනුගත වෙලා ජීවත්වනුත් තමයි අපිට මේ දීර්ග ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මේසා විසාාල පරිසර ප්‍රශ්නටිකක් ඇති වෙලා යෙන මිනිසුන්ගේ මට හිතෙන්නේ කෘතවේ දීත්ව නැති වෙලාගිහින්. ඒගැන පරිසරය හා මේ අපේ ග්‍රහලෝකෙ අපේ සත්තු, අපේ ශාකටික එතුර අපේ පෘතුවිය, මේ අපේ පලන දෙක එතකොට මේ සූර්ය අපේ ශක්තිය ලබාදින ශක්තිප්‍රභවය, ඒව සේරුම මිනිසුන්ට අමතක වෙලා හැම්ම දේම අපි කරගැන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. ඉති ඒක නිසා එහෙම ගමනක් යන අපිට, මේ අවුරුද් දෙෙදී මෙන්න මේ සංකල්පය මේ සූර්ය මංගල්ලේ කළ හඳුන්න්නේ ඇයි කියලලා ගත්තොත් තේම මෙච්චර කාලයක් සූර්යා අපිට දුන්න ශක්තිය ටික තමයි අප ආහාරවල ගබඩා වෙලා තියන්නේ. වී අස් වැන්න විතරන්නේ මේ දාන්‍ය වෙනත් ඒවා අල්ලවර්ගය හැම එකකම පලතුරු මේ හැම්ම දේකම සූර්යාගේ ශක්තිය තමයි ඒවය තියෙන කාභනිික ආහාරදියටට ගබඩා වෙලා තියෙන්නේ. ඒටිකෙන් තමයි මුළු පුතුවියම නඩත්තු වෙන්නේ ඉතිං. මිනිසා ඉතා බුද්ධිමත් ජීවියෙක් නිසා මිනිසා ඒ පිළිබඳව ඒ සූර්යාට සලකලා කෘතවේදීව ඒ සූර්යාගෙන් තමයි මේදේ ලැබුණේ අපි ජීවත්වෙන්නේ කියල සලකන එක මම හිතන්න විද්‍යාත්මකයි කියලා. එනිසා මම හිතනවා අවුරුද්ධ ඇතුළෙ තියෙන බොහෝ දේවල්වොල තියෙන ගැබුරු විග්‍රහයට ගිහාම ඒ ඇතුළේ විද්‍යාත්මක බවත් තියෙනවා නමුත් අපි සලකන්නේ සංස්කෘතික උත්සවයක් විදිහයට උත් ඇතුල විද්‍යාවත් තියනවා ව ංචි දෙයක් ඒකට එකතු කළොත් අප අර ගනු දෙනු කරද්දි ඉල්ලිද සමඟ ලින්ද ඉහලා ඔක්කොම කරලා ගල් අගුරැනත අඟුරුට එකක් අපි ඒකට යටට දානවා. එකන අලුත් ලින්ඳට දානවා. එතකොට ඇත්තරම කියනවනං මේ ඒ අගුරුවලින් අර තියන ඒ වතුර එකතුවෙලා තියෙන විස රසානික ද්‍රව්විය ඒවට අවශෝෂණය කළ ජලය පිරිසිදු කිරීම ගුණයක් ඒක තියෙනවා කියලා අපි දන්න. ඉස්සර හසන්ද මහත්නෑ අපි අංගුරුවලින් දත්මදිනවා කියලා අපිට සමහර විදේශිකයෝ හිනාවනා නමුත් අද අදද වෙන රටවල් වලත් ලංකාවෙත් මන්දැ එක්කා අංගුරුවලින් දන්තාලේ පැවිත් එතොට ඉස්සර අපි අංගුරු කෑල්ලින් දත්මදිනකොට අපි නූගත්න් මහා මේ කැන්නේ පොස්් නැති ජාතියක් වගේ සලකපු ඇය දැන් මොකද වෙලා තියෙන්නේ ඒ විදේශ ජාතිකයෝ අගුරුවලින් දන්තාලය පහදවා ඒතකොට මේක විද්‍යාත්මක නැද්ද අපේ පැරණී සම්ප්‍රදායන්. එනිසා අවරුද් ඇතුළේ ජීවවිද්‍යාත්මක විද්‍යාත්මක සාක්ෂි ඕනි තරන් තියෙනවා. ඒකාර අපිට ඉස්සර ඒවා මේක ඇතුළ තින විද්‍යාාවම මේකයි කියලා කියලා දුන්නේ නැතිවුණාට ඒක ඇතුළේ ගැබ්බූ ලොකු ජීියවිද්‍යාත්මක දේවල්ටකක් තියනවා. අලබත්තල මං්යොක්කා ධ්‍යවල හිරුවලිය ශක්තිය තැපත් කරලා තින හට කබඩාරලා තිනෙැට උප විද්‍යාත්මක පැදිලි කලා. සූරයාට ඇති කරඩක් පුුවන් නැති කරණඩ පුුවන් බෝදවල් ඇතිකරව පලදව මල්ල කොම ඇති කරල්ලා තියෙන ති නැති කරඩක් පුලො කොටින්ම කියනවානම් වස විස පවා හිරු එලියට බයයි සහරදේවල් හිරු එල්ලියටල් පුහමක වස විස නැතිව නොල්ල සමරකෑම හරවර්ගරෝමම පෝල්තෙල්ලල පෞගගේ දවසල කතාවත් වන ඒත් හිරුුව එලිය එක එක නැතිවෙන කතවුත් අප ය ගැනත් කතා කරනුලා අවරුද්ධට පෙරවදනක් අද මාත්‍රකා මට අසරන පාලක ැදිරේ මින් නිුත්ක පිඩි පියක් මමා පඩක්රමට ල සංඟ අවරුද්ධට පෙරවදන මහ චර්තුමන අවුරුද්දත් එක් තියන ප්‍රාර්ථනාව ශේෂෙන් ැසුබාලුත් අවුරුද්දක්වේවම කියනවා නිදුක් නිරූගී සූුවේවා. හරි මේ ප්‍රකට කවරුත් භවිතහර හොයි නිදුක් නිරෝගී සවවෙතා මේ දවසලල් වැඩි පුර නනිරෝගීසු වේවා හෙවා කියලා පාතන. තනාකොරකොර හිටියටම නිරෝගී සුවයේ ඇතිවෙනවාද. මේ නිරෝගී භාවේ ඇති කරගන්න කොහොමද. මෙ මේ වැඩවිල් ප්‍රාර්ථන වලින්ම රටක් ගොඩදාන්න පුළුවන්න මෙලාහට මහිතන්න ලංකාව ලෝකෙ ති ංකිකර යිම පුලුවන්න්න උදේදර ෑවයිනකං අපි සහ පර්ථනා ප්‍රර්ථනා කළ ක්‍රමවේද අපි වි්‍යාත්මක පැදිලි කරන අපේ අ විශෂක් මත නන්ද විජේරත්ත මත්තම කිය නව එක නිරෝගී කරන් ඩෝන මා චර්තුවා. මම හිතනවායි දැම් මේ සාකච්ඡාවෙන් පතුුණ අර මුලින් කිව්ව වගේ නිරෝගීකමයි සතුටයි අන්‍යෝන්්‍ය සම්බන්ධතාවයි ආධ්‍යාත්මකයයිකන ඒ අපි ගත්තහම පළමුුවෙන්වෙන්න නිරෝගීකම්. ඒකනනි බුදුහාදුුව එක ආරෝග්‍යය පරම අලාභ කියල මුලින්ම කිවේ ඒ හේතුව දැන් ආයුරුවේ දේක කියන්නෙත් සරුව මන්‍යත් පරිත්‍යජ්‍යයශරීර මනුපාලයේත් ඔක්කොම වැඩ පත්තකර දාලා ශරීරය රකගණඩු හොකද තදද භාවයෙහි භාවානං සරවා භාවක්තු දෙෙහිං. ඒක නැතුවගියෝ තොක්කොමන ඒක් වත් කරන්න බෑ එනිසා පලවෙනි තැන දෙන්නඩෝන ඒකට. එතකොට මේ මට මතක් වනවර දැන් උතනද අපි මේ නිරෝගීකම කියන එක රැක ගැනීමේදී ප්‍රධානම දෙයක් තමයිදේ මහචාරිතු මල්ලහෙම කතා කරපු මේ ආහාරේන ආහාරේ ස ඒකනාමකින් සබ්බේ සත්තා හාරත් ටිකා. එක කියන්නේ මොකක්ද කියලාර සාමගේ ඇහු අනි බදුහරුව උපහන්පදා කරන්නට සබේ සත්තා හර ටිතික සලුත්ත්‍යව ආහාරෙන්ජීත්තය ඒකතම පල ඩිකාරණ. ආහාරය තව මුලටේ. හැබැයි මෙතන දී අ අපේ මහචාරය තුමියත් සඳහන් කළ දැන් අපේ උත්සාහයක්න් මේ පැරණි අපේ තිබිච්ච විද්‍යාත්මක දැනුම නද අපේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර බල තිබිච්චි යටටින් කියවෙන අදහස. අපි සමාජයට දෙනවාද කියන කාරණයක හරි වැදගත්. මම හිතනවා ඔබතුමා දන්නවා දැන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ දියනා අයතනේ සනාතන සබික මහත් මේ අපේ ආචාරය අසන් හිත්‍ය රච්චි මහත්මයක් ොවත්තින්නවා. අපි ඒ ඒ වැඩි ආරම්භ කරල ගෞරුදු පහක්කුතරයෙනවා. මොකද හේතුව අපි අලුතෙෙන් හඳන් නොල දීලතියෙනවා මේ පාට මමාල්ලා මේක කිව්වට ගමන්න අපේ බෝධගම ජන්ධිමනාක හන්ඳරුවන්ගේ මුලිකත්තෙන් කරෙන්නේ අපික් තියෙනවා බෞද්ධායුරුවේද උපදේශන හා මනෝචිකිස්සා. බෞද්ධ රුද්ධත්ව බෞද්ධායුරුවේද පුරුද්ධත්ව කලමනා කරණය කළමනා කරණය. එතකොට අප ආහාර හා අවසද පරිපාලනය ඕවගන කෝසස් පත්ි පටන්ගරත් තියෙනවා ඒකැන් ඒ අපි සාම්ප්‍රදාායිකව තියන වා එලියට අරන් දෙනවා දැන්මං උදාහරණයක් හැටියට කියන්න එකක් දැන් අපි මේ අ ඔබතුමා ඇහේ දැන් නිරෝගීකමනේ දැ නිරෝගීකමට ප්‍රධානම හේතුවක් වෙන්නේ ආ ආහාරයන්නේ මේ ඔක්කො මෙැ චරක සං හිතාව හරි ඒ කියල ති නොවා සියල්ලම ආමාසේ සම්බන්ධින්තම හිටි කියන කද මේ කෑමබීම ටි හරි තිදි. අපි අර බතුමා කිව් වගේ හැමදාම ආසීරවාද කරලා ම හරිිය නිර ආසීරර්වාදයක්ත් එක් කලා අපි ක්‍රියාත්මක වෙන්ට ඕන. එතකොට. දැම් බලඳ මේක තියන මේ කාරණය දැන් ඔය ජෝතිසය පදනම් කරගත්වයක්නේ ඒක මේ හුගක් දුොට දැන්නිකං අවචඥාවට භානය කරන හැබැයි කරට හේතුත්තිේ නොක දෙව්වා මේ අරර විදිට වානිජකරණය කරගෙන. ඉතින් ඒ සඳහතමයි මෙවා භාවිතාව ඒවාර එව්වාගේ තියන විද්‍යාත්මක සත්‍යය පදනම් කරගන ඒ විදිහට කරටනේ වනේ අනිතකාි මතක තියාගන්න ඕන හොඳම දෙයක්තමයි ඉස්සර. ැ බලන්න ්‍රීඩා තිබුණ. මොවාද ඔොලින්ද ්‍රීඩාව ජක්ගුඩු පනි නවා එතකොට අරුවමවා නොයක් ඔොල් මේ මේ ක්‍රීජාතිබුණන ඊඟ ඊළඟට අපේ නොේ කෑම වර්ගහදනවා කනවා බොනවා ද නප නෝක ඔය එකක් ප ෆල්ලිය ොලට කරපිවා නිමනි තිබුණ. රබතුමාකි වවා ගේෙදන්ගේ ඒ කෑම්බීමමත් කනේ නිගන්න. දන් අර අද තියනක දංන් අපේඒක ක්‍රීඩාවාර්ගන්ට කොක්කොම ඔට්ටවල්ලනවා රෝමෝ ව නැතිනි ද ඒවයි එකක්වත් අනෙතක මිනි සුගහගත්ත මරගත්තෙත් නෑන ද අපි මේ කිරල්ලමයා අයිත කෙලයකත සරන් කරන්නගද එහෙම රඩු තබරුුණේ නෑ? මේ ඕන තරං අපි පරාදිනවා දිනනවා නද එහෙමනි ඉතින් ඒනිසා දැන්ඔය ක්‍රීඩාව කියන එක ඇත්තහසේම මිනිස්සුන්ගේ සතුට උදව වනේ කර සතුට පරමන් දනන්කිව සතුට නමකින් ලබන්නේ පැරදිලත් සතුටවේරවා දින ලස් සතු වෙනවා. එති ැමටමතක චෝටිකා ග්‍රාම සංවර්ධ හමිතියක. මේ ග්‍රීස් ගහ නගිනුවනේ දැ මමයි මල්ලී දෙන්න ග්‍යියාවත. ඊල්ල දැන් කිව ඔවන්ඩන් ගිස් ගහ නගින්ට කිය ඇති දැන්. අපි නගලනගල වැටන වැටන වටෙනවා පස්සේතින් ැන් කට්ිය කරවුඩ නැගලනගලලා අරවා පිහල පේල ගහොමරි රවුඩ නගලනගලා අන්තිපර කොඩිය ගත්තා. දැවුණු රුපියල් පහද ොද තිබුණ ියොක්කටෝ. ඉට පස්සේ දැන් අරයේ සමිතියේ සභාපතිතුමා දැම් මේ සමහලෝචනය කරමින් කියනවා. දැම් බලන්ඩ අර ළමයි කට්ටියය මොන්නවෙහෙසක් ගත්ත ගාරාරක පිහපිහ මේකට නගින්. කොයි ඔය උනන්දුව මේ ග්‍රාම සංවර්ධව තමි තියර. ඒ වගේ ඔකොමනිිකා අරයි. අපි ඉස්සර තිබුණ ඒවා මනිස්සුන්ගේ ගුණගත්මක සංවර්ධනය පිණිසන. දැන් ජෝතිසේ වනත්ූ යදතිෙන දැන් අපි ඉරි ඉසල්ලත් කියලා තියෙනවා දැන් ජෝතිසය අන සූර්යාතම සූරයා මුල්කරගත්වයකක් නෙමේ ග්‍රහමන්්ඩෙන් ැ ජෝතිසයකයන සූරයා මුල්කරගත්වූ විද්‍යාවක් විසයයක්. එතුවට සූර්යාගේ ගමන උත්තරායන දක්ෂිනායන කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒයන්නේ. උතුරු පැත්තට බරව ගමන් කරනවා දුණු පැත්තට බරවගම දැම් මේ මේ පෙබරු අය මාසේ දලා ජූලිමාස දක්වා උත්තරායෙන ඉරුතු. එතකොට ඒකෙදී වෙන්නේ පෘතිවයට ලංවෙනවසූර්ය එතකොට අපේ අපේ උස්නත්තේ වැඩි ඒ උස්නත්වේ වැඩි වෙනකොට අන අයිරු එද පැත්තෙන් කියනවා උස්නත්වය වැඩි වෙනකොට අපේ ශක්තිය වැය වෙනවා වැඩී. එතකොට සරීරයේ ප්‍රතිසක්තිය අඩු වෙනවා ප්‍රතිශක්තිය අඩු වෙලා රෝග පීදාවහුල වෙන ඇත්තුවාසිෙන් අපි සාමාන්‍ය පරීෂණයක් වගේ කරලා බැලවා ය හොඟක් තැන්ගොලින් ඇහැවවා වෛද්‍යවරුන්ගෙන් හැව්වා වැඩියෙන්ම් රෝගීන් රෝහල් ොනටයි පව් අතුරු අන්තරාණෙමයි ස්වාභාවික සාරීරික රෝග වැඩියෙන් එන්නේ ප්‍රබරවාරීදලා ජරිි දක්වා. මට ඒ පාමසයකින් කිව්වා ඊළඟම සහයේ ඒ ඇෙදැන් අගෝස්තු ඉඳලා ජනවාරි දක්වා මේ ඒ ගොල්ලු අලුතෙන් ඕඩර් කරන්න නැහැල්ලු මේ බෙත් මොකදර්තියනේව ඇතිළ. ඒ බත් කිව්වා එකඇන්නේ ඒ හරිට හරි අරකාලෙ තමයි ශරීර සක්්‍යය දුරුවවල වෙලා මේ ලෙඩරෝග බහුල වෙන්නේ. එතකොට ඒ එක ආයෙන් අයනයක් ඒ ඇන්න දැන් උත්තරාණනයට මා සහයන්න ඒ එක ඉරතු තුනකට බෙදනවා. එකඇන්නේ සිසිර වසන්ත ග්‍ර එත වසන්ත ග්‍රීස්්ම කියලා. එතකොට ඒ උත්තරායන ඉරුත්තුවේ මේ ඉරතු තුනක් තියෙන උත්තරායින පක්සේ එට ාසේ වසන්තක් ග්‍රීස්ම වර්ශාස්්‍ය සරත් හේමන්ත ර අත් අනිත් ඒත තුළට තමයි දුණ. එතකොට සූරයා දක්ෂිනානයට යනකොට සූරයක් පොලවෙින් ඇත්වේෙන. එතකොට පොලොව සිසිල් වෙනවා එතකොට අපේ යන්න පිට රෝමකූප වැහෙනවා. මොක දෙ සීතලන එතකොට ආමාසේ උසනත් ජීර්ණ හැකියාව වැඩි වෙනවා මිනිස්සුන්ට වැඩියෙන් කණ්ඩ පුළුවන් බඩිකිනිය. දැ සීතරටලල වැඩින් කන්න එක එතොට මිනිහගේ ශක්තිය වැඩි ලෙඩ හැදනවා ඩුව. එතකට රහල්ලට හටි ඒකන දැන් ඔය කියන මූලධර්මය පදනම් කරන තම හරියටම අප්‍රේල් කියලා කියන්නේ මේ උස්නත්වේ වැඩිම කාලේ. එතකොට දැන් අන්න එතනද අපි මම හරියට මිතින් ආහාර විසහක්යක් නෙමෙයි නමුත් අපි බැලුවොත් එහෙම ය කන ජාති කිරිබත් මේ ඔබතුම ඒවා විතර කරන්න මුන් ඇට නද මුන් කැවන් කැව්න්ය බලටක. ඒවගේ තියෙන්නේ මේ හොඳ සක්තිමත් බරආහාර කියී අපි කියන්න නිසාමාන් යන්නේෙද. මේ බරා ආහාරෝලින් හොඳ සක්තියක් ලැබෙනවා අපිට එතකොට ඊලංගට දැන්න්නේ රෝග නැතිකරගඩ නිරෝගීකම ඇතිකරගණ්ඩ තියෙන ආහාරපාන ඒ හැම එකක් මේකාල දැන්ගුව හත් මාලුවද රුවන්වා නොයකකිවති න මහුතරම ඇතුවා කියයි ඒවගේ තියන පෝසියදායි ගුණේ මොකද අපිට සමහරවිටේ අපි කන අලබතලධර මම කියන්නර් ඉදරාර මේ ලංකාවටවලු වරාර මොක මොනක් අද්දමන්දන්න මේ ක්‍රීඩාවක ලෝකසූරෙන්. ොකේෙැඇ ඉල්ල මේ ටික හොරෙන් වගේලුේ වැඩි මොකද වාර්තාකායව හිද නිහ ඉදබ තු නොටනට පත්ේ හොටල්ල එකකට කිහිල්ලලා නතර වෙලා දැ විවේකෙන් ඉන්නවල. කොහමරි හොටල්ලකේ කටිය මෙයා අඳුනගන උපාතරයකට කියලා දැන් කිහි ආවලු. අල්ලා මේ ඊට පස්සේ ඉන්දැම් මෙයාගෙන් තොරතුරහන්ට කටන් ගත්තල. ඉතින් යාගෙන් හලතිනවා මේ මොනවද ඔයාගේවය සරීර සක්තිය පවත්තා ගඩ ගන්න ආහාර ABCD කිවලු. ABCD ගැන අලබත්තල කොස් දෙල් කිව්ල. චර ඉඒ වගේ. ඉති මොකද අපේ දේශීය දේවල්වන්නේද මේකාරාරකිවෝ වගේ අපේ සාම්ප්‍රදායක දැනුම ලැබිලන. අන්නේඒ කනේ ඒ ඉස්සර මිනිස්සු මේක විද්‍යාත්මක පදනමත් දන්නේ නැතත් මේවකරන්නේේ දංගය සූර්යා සංක්‍රාන්තය සහ ඕග දැන් ඔතන තවත් කතා කර නොන තියනවා ැන් අපේ තියෙනවා අයුරෝ දැට මදුර අම්ල ලවන කටු තික්ත කසාය කියලා රස හයක් තියනවා. ය රසටිකත් බෙදෙනවා ඔය ඉර්තුවලට. ඒ මේ අප්‍රේල් මාසේ පැත්තට එන්නේ කටුතික්ත කසාය කියන එක. එදවට ඒ රළුයි නද. එතකොට අන්න ඒවා සමනය කරන්න අවස්ේ කෑමබීම තමයි යර නිර්දේශ කරන්න. ඉතින් ඒ නිසා මමහිතන මේ නිරෝගී සම්පත කියන එක. ඉතාම අත්‍යවස්සේදයක් විශේසිෙන් අද කාලේ. මොක ද දැම් මේ කොවි ප්‍රශ්නයක් එක් කලා දැ ගත්තවසයෙන් අපේ ජනතාව, ඉස්සර මේ ඔය හැම එකකටම අපේ පරිසරේ තුළ තිබුණ නිෙදැන් ගෙදරක තිබුණා ඉංගුරු පන්දුරක්. ඒ මොකද ලමන්ට නිතරම ඉගුරට්ටිකක් කොත්්නමාල්ලික් තම්බල න්නා. මොකද සෙමමාරු සෙමසාමනය වෙනවා. එතකොට ඊළංඟට තිබුණා මේ ගෙහෙ ගේ වහලේ මොකද අපේ හලවල තිබෙන ොල්ලතු බැදලන ඒෙද පුහල් වැලතිබනේෙහි පුහල් ගෙඩි නිතර වහල වුඩ. ම දක්කාර ඔබතුමයි අපි ගියවෙලාවකමේ නේපාලි. අපේ අරය සිද්ධාර්ථකුමාරයාගේ ගෙවල් හරිය එහෙත් තියෙනවා අදටත් වහලවල්ලුට පහුල් ඒ වට පතක් වුණා අහිත නදී. ඉතිං ඒ පුහුල් ගෙඩියක් වෙලා දුන්නහාම ඇඟ නිමෙනවා. මේ පිත පිත සමනය වෙනවා. ඊළඟට ඔය සුද්දුලුණුටිකදැන් අපේයම්මලා සුදුලනු මෙවා කනකට ඒ පොතු එකතු කරනවා පොතු එකතු කරලා කලා පුංචි කොට්ටයක් මහන. ටක් හල පොඩියක නිද කරනුකට මහකොට මැ්දෙෙන් අර පුංචේක කියයලා පොඩියක ඔුලුව තියනයකි. ඉතකොට වාතාමාරුන ඔලු යාමාරුම කුස්නෑ ඉර සදුරන්ටක තම්බල සුදුරුණු උළු හල්ටික අම්බලදනවාන ඉතින් මේ දැන් ආයුරවේද හැටියට වාතයකි පෙලා රෝගාසූයි. පිතකිපෙලා රෝග හතලිහයි සැමකිපෙලා රෝග විස්සා. ම ඔක්කොමරෝග හදන් තතුරේ වංඟ පිත්සෙම් තුනම අර ෙර වටේති බිච්චි බෙත් අව ුදටක මේ අර පැල පලාකොලටිකින් මෙමවුණා නෙනේ ඉතින් එහෙමනං ඒගුල්ලු සම්වරව හිටියනේ දොසන් අපිත්තුවයි කොඹමටාවට පසතම ගෞරදු දහතුනක් වෙතර හිටියයි අපේ ගම්පලාති කවදක්වත් බේද්දී ලද ක්ෂන් බේත් නෑ අපට. එකැන්ඒ ඒ ස්වාභාවික සම්පත් තුල තියෙනු අය ගුණේ මොකද දෙ වවවා අපි ස්වභාව ධර්ම ඇතික දැන් මෙ මේ තත්වේ තමයි යත්තවසේ නූතන පරපුරට දන්නඩෝන මේ අවබෝධය ම හිතනම කෝවි රෝගත් එක්කලා හුගෝධනෙ එක තේරුම් ගත්ත කියලා. හුඟක් දුරට ඉතින් මේ අවස්ථාව වගේ වැඩ සටහන් තුලළින්ගේ අවබෝධය ලබා දෙනවනම් ඉතාම හොඳයි කියලම හිතන. පොල්තෙල් ටික පවා ගෙදර හදාගත්තේ මාචාර්තුමාද රටේ ජනගහනයේ වැඩවීමත් එක්ක, තමට අවශ්‍යතාවේ සඳහා සැපවම මධවෙලාගේට ඇත පොල් පිළිබඳ ොහොම කීර්තිමත් රටක් ලංක පොල් විසේසත් යොමෙ ඉන්නේ මේ පස්සේ පොල් වැඩ ඇති නමුත්ොල් තේපොල් රබර් කියලදු නැතරම ඒ පිළිවා හොඳ දැනුක් තිනඒ වගේම තමන්ට අවශ්‍ය තෙල්ටික ගමේ හැම ෙදරකම හින්දයි කියඇන්න බෑ නමු ලළුවන් හිඳ ගත්ත. ඒටික තම පවිච්චි කේ ආහාර පිසින්ද රෝ මෙම කඩෙන්ගන්න එක රටිින්ගේ නේවා ගැන ප්‍රශ්න තිබුණු නෑ ඉතිහාසේ නමු කාලෙකති මේක වෙලා වෙලා දැන් ඔන්න එක පාර්ට යම් සිද්ධියක් මෑතක එලියට පැන්න එක හොයාගත්තා බරජයේ මදිහත්තල දැන්වමන්දැක් අද යම් පව රාරන්තයනෝ ජනාධිපත්තුමාගේ මැදිහත්වීමෙන්. ේම රජ මදදි අත්තල කරන්ඩව වැඩටික් යන වන කටයුතුති අප ඒගැ කතා කරන්න යන්නන්නේ නමුත් එහෙම ප්‍රශ්යක් සමාජය කතාාව වෙනවා විශේෂෙන් මේ අවුරුදු කාලේ කෑමබීම තෙල්ලොලින් හදන කෑම තියෙනවා අපි ඒගැනත් කතා කරන්න හච ඇත්තරම විනිවාසන්ත මේ ඔය කතා කරපු මේ මාතෘුගයි මුොලින්ම එන්නේ ඔබදුමා කිව්ව මහිතන්නේ ඉරලි අපි ගොඩක් දෙවල් වේලනව කියල්. එතකොට ඉස්සර අපේ අච්චිල සීහල මුතුන්මත්තෝ රේලිය ගැන අපිට වඩා හොඳව බෝධ අතිබුණන මකද හේතුව. ඒගොල සහර ජාති වේලන්ට පවිච්චි කන නොදැස නොව. සමහර ජාතිය එගුල කර තද්දව්ව වේලගන්න ඕනගෙන. ඔය දෙක අතර දැන් අතිි විද්‍යාඥෝ ඉදිරිපත් කරන මත් තියෙනවා මේ UVකිරනම එන වෙලාවත් තියෙනවා යV කරන නැති වෙලාවක් තියනවා හෙමකෙල් නමුත්ඔය අපේවි කියන්න පැරන්නෝ U.V කිරන කියන වචනේ පවිච්චිර නැවුණාට ඒගොල්ල න්නවා ර ම්බල කියරන්න වැඩිපුර තියෙන මොවගේ රශ්නයක් තිර වෙලාගතිගේ. එකට ඒ විස නැති කරන්න අව්‍ය ඒක නැතිර පුල විශෂ නැති කරන්න පුළ මුදරග තයි ඒමටම වෙලාන්න හෙමතු අපිතම සමහරද්‍රව අවෂදධ තියෙනවා සමහ හාර්වර්ගතියනවා පර ජම්බුල කිරනවලට එක දිකට යොමු කරන්නට පස්සේ එක තියෙන පෝෂණ ගුණන්න නැතියන. ඒකොු ඒ එක කවදක්වත් එතන වෙලාලනගන්නන්නේ. ඔය මදව්ව. හද ගෙන වාචරම එතන ට ගත්තමකක් දන්න මට දැන් ගො මේ තාව මහචර්තමාගේ තහකිෙනමට මතක්කච කඇත්තමයි මේ කියනේ හසන්ත අපේ මේ දැන් ඔබේ හි ජනාක පහත සාකි දෙයි උසස්පෙල ඉබාගේදී ප්‍රශ්න වලට නිර්මාණය වෙනවානේ. කාබු හයිට්රේට් වැඩිපුරතින ආහාරය වන්නේ කිකොත් අපේ ළමයි උත්තරදිනවා. ඇැබයි කඩේට කියලා බ හහිටේ ඩිපුරති හරිර කර දන්න. ඒකට කොහේරි අසන්ත තියෙනවා මේ ලොකූ. පරතරයක් මේ අධ්‍යාපන රටාව අපේ ලොකු පරතර ඇතින. ඒගන් ඒ නිසාතමයි දොමටලා ගොඩක් වෙදගත්ත නන්න එකයි. මේ මේ අපේහ මේ හරස සරන්නතුවල අපි ගොඩක්වෙලාට ඒ දෙක සම්බන්ධ කල සමපාත කරල ගන්න නැතන් අපේල මයි බුද්ධිත්නය කියන්න පැන ප්‍රශන පත්තයකට පත්තයි පස්ස වව දීර්ණ වෙන තැන් ඉන්සයිම වර්ගෝය හැම දේටම අතිදක්ෂය වුණ. ඒවා දින්ම ගිහිල්ල ඒසාමාර්තරකගෙන වයිදද්‍යාල්ට ඇතුලා යන. හැබයි ගහිලලා නිං අහන්නකු ඊට පස්සේ මේ. සිංහල අවුද ෙල් කෑම කණයක හොඩයිද කියල වචන විතර. එත කොඩ ග ආ තෙල් ලින් කොල ස් ටෝ හැන මෙහම ප්‍රශ්නම ගොඩක් ති නගේෙන හැබයි මෙතුම මතක් කර අපි අවරුද්ධ සමරණ හැටි. තෙල් සයිත ආහාර ගත්තහම අපි වාඩිවෙලා ඉන්න ඇනිකාම් පැත්ටකට කියලා. අවුරුදු ක්‍රීඩා ගොඩක් කරනවා. අවුරුද ගීඩා ගොඩක් කරන. අර ශක්තිය එලියට දෙන්න ඕන නැත්තන් එක තැන තිබුණොත්තමයි සරීරයේ රෝගීතත්වයට පත්වය. ක තමයි ගොඩක්වෙලාට අවුදු කෑමන හොතට බලන්න සන්ත අප තියෙන්නේ තෙල්සා පැණි ආශ්ට්‍රීත පිතිවර්ගොලට ඔයි දෙකත් එකතු වෙනවා. පැණි කියන්නේ සාමාන්‍යෙන් විද්‍යාත්ක ක අපි ගන්නකොට අපේ කැරමලි කරණය කරලද සීනි. එතකට කැරමලි කරන්නේ දී බහව්‍යවාටත පත්වෙන සණි. එතකොට අනිවාර්යෙන්ඒ හැදෙන අනුගාන සංකීර්ණ අනු. එතකට වේගෙන් සරිරට උරන්න බෑ කොට ඒනිසා ඒකෙන් වට ගොඩක් හානි අඩු වෙන. හැබැයි අතන තියෙනවා තෙල්කෑම වැඩිපුර කාල වාඩලායි හොද අපේ අද කරන්නේ අවුරුදුවේසයක් සල්ලිවලටරි හදාගෙන රූපෝහහිනයක් ඉස්තර වාඩීල අරක කාලා ඉන්න ඇඳල කියෙන හරි අමාරුව මට මොකද හේතු අමාරුවෙන් ඕන ඉස්තර පැරන්නන්ගේ භාගයක් අරගෙන තියෙනවා නවින කෑල්ලෙන් ාගයක් ක අරද . අපි දන්ර හි බ්‍රිට්‍රමේට අවරුද්ද සමරන්න හදන්න. එතකොට වෙන්න ලඩෙක්. එතකොට කෙලවරයින් ලෙඩෙක්. එතකොට ඒනිසා පැහැදිලිවම අපි ඉස්සල්ල යමු අවුරුදු කාලෙ කුස්ය කොමට තියෙන් න්න කුසිය තියෙන්න්නුන විදේගත්තොත්වය කුසිය වැඩ කරන පිසල් පිරිසක් කිටිය ඉසර. අඩුවාන ගෙදර අම්මා. ඒමන ඇත්තන් ගෙතර ඉන්න දැරියක් ඒවගේ කට්ටිය කුස්ිය කියනක පිළිවට තියන අද කුසි හඩි අඩුයි හසන්ත කුස්ිය ගෙනකන අදඒකත් නිකන් අරනි මොඩ්ඩලාවගේ තියනෙ කත් තියෙන්නේ කු හරි අඩුයි. අද කුස්ිය කියනක නිර්ණය වුණනන් ප අප දරමැස්ස දුම් මැස ෙනනක නිර්මාණ වෙලා තිබුණ ඉස්සර. ඒ හරි වටිනතැන්. ඒවගේ මතමයි මිරිස් ගල. මිනිස් කල කියෙක හරිම වටින උපකරනයක් ගෙදරට මුකද මිරිස් ගල කියන එක තියෙනවාන මිස් කුඩු කියනෙට අපිියන්න ඒනන්ගර උබතුමාකිවගේ අවුද් ගිට්‍රවට අපේ මිස්තික අපිගෙනහ අපි සකාස් කරල මිරිස් කලේ අම්බරල ගන්න. මිරිස් කලේ අම්ර ගන්නට ඒක අතිය හියි. ලේම්රන්න මහන දෝක රසවෙන්න දෙකල අපි මීට කරනු දරමත් ලව සකස් කතා කල තියනවා ගලේ අම්ඹර නා්‍යයම අඹරන හැමොහතම වරින්වර කට ජලබින්දු ගීපයක් ඉකතු කරන්නවා. එක දිකට මිරිස්සවරන්න කවුරු. ඒකට හේතුව තමයි මේ ජලබින්ද එකතිගමගින් රශ්නය අබෙරීමද ඇතිවෙන රශ්නය නිසා පිටවෙන රහාරයේ තියෙන සමහර සුවඳ කියන ගතිය නැති වෙන මිරිස්සව පිටවුත්තේ ඒ නැතිකර ගනතවර කරන්න නමුත් අපි ෝලේද වෙන්න අපි ගේන්නේ ඇතම රොඩ් ලදවෙන්න කරල්ටි කොක්ොෝ ෑම කුඩුරකඩුර රුඩක්ගෙනහ එකක දෙැම්ම ඒ කෑම ත්‍රසනෑ රලාසේ ගන්න බෑ.ඉදි ඒ තාක්ෂණය නිසා මංකිව අප ඔක්ොමර ෂෝට්ට්ටලට ගිල් නැත්තැන් ෙට්ි මාර්ගයට ගහිල් අපි කරගන්න අපපරාදයක්. අනිතකතතා කොත්තමල්ිටික ගෙදර හෝදලා ේලප කාල ඇති වූ අප ගෙන්හල් කොත්ත මල්ි කුඩ ඩ න්න අද උඹල්කට කුඩුත් කඩෙන් ගන්න කොඩු සමයික අඩ න්න එතකටේ කුඩ ගන්නකට අඇද ්‍යපාරිකව අසන්ත ගොඩක් කලාට පුරදේලා තියෙනවාඒෙක් ඒක තරව එකතු කරන්න. එතකොට අපිත්මං හිතන්නේ වගේ කීමක් නැද්ද ඒ ගන්න කෙනත් වගේ කියීමක් නැ දේව පුර ඒ පටල වාන්නන්නේ ගල්ලුන වැඩිපුර ගන්නොට එම වැඩිපුු විිුණනග. එකට එහමෙකුත් තියෙනයකි. තවයකත් තියනෝ දැම් මෙතුමා කිවූගේ සමහර පලාාතල වයිපලාාත ලංකා විශේෂෙන් කිරිපත් වගේ ජාතියක් කනකොට චාරිත්‍රයක් තියවා. එගොල්ලංඟ තියෙනවා කොලවර්ග කීපයක ඉස්ම. ලර්ග කහිපේගේ ඉස්මරගෙන ඒ කිරිබත්කට මිස්්‍ර කරලා ගෙදර වැඩිහිටිය උදෙක් පොඩ්ඩ පොඩ්ඩ කවන ඉස්සලම නැකත තයන මේ සිදේ ඒකො කොල ග ද පාචකරත්ත නොදන පාවිච්චිකරත් ොන්නැතිනිසා. අනිත්ොලවර්ග පලාවර්ග ගොඩක් පවිචි කරන දහයක් ිත න්න ර නාකල පැත්තිේ පැණි. රිත්‍රය අපි හොඳරම දන්න එකක්කඒක හැබැයි කිසි කෙනෙක් කාදක්වත් මැරල නෑ මොකද හේතුව ඒ විසවෙලා නෑ හෙම එක. හම තත්වය කාදක්ක් ඇැතිවෙලා නෑ. අනතක කිරිබත් කෑවා අපි කියනවා අපිනිකන් සාම්ප්‍රදායක්ම ඇත් කිරිබත් කෙහම නිදිමතයි කියලා ඒයි කිරිබත් කෙම නදිම ඇතින්න. කිරිබත් තුල අපි හදන්න පෝල් කිරිදාලා කිරිබත්වාදන්නේ. හැබයි කිරිබත් කාලා නිකන් හිියොත් ඉදි මතයි. නැත්තන් අවුද් පුරහම කිරිබත් කන්න පුුවන් කියෙනෙකට අවුරද්දේ අපි උත්සව සමයයට මේ කෙරින් පිරිබට ක්කාලගේයා අයිට පයි තාවිහිදර වල්ලා අවෞරදු කාලගගේ අපි පොඩිකාලට මතක ඇඳු ඇැගින් අපි ඥාතිකෙවල්ල යාලුවන්ගේවල්ල ොංචි පදල ොයි කියන්න චක්ගුඩ පෙනෙලි ක්ොම කරලා. එනකොට කඩ පුලුවන් නමුත් අද වෙනකොට තින අවුරුද්ධ තමයි අපි දෙෙල්ලගේ ආහාර ගන්නවා ආරගත්තා වැඩිපුර ආහාර ජීර්ණය කරන්නනහ. ඒනිසා පොඩ්ඩයි කන්න පුළුවන්කට ඒවාගේ ආහර එතකොට වැඩිපුර ආ ප්‍රමාණයක් එකට ගටත්ද. එකතන ඉලීමවා ැය ම මෙතුමගේ කතවත් එක් න මේ යන්න අපි ලොකු ගැ්ක් කැන ගමන. අපේ දැනුමනතු වන මේ තියන් මේ දැනුම අපි මොකක්හරි වෙන ක්‍රමෝලින් ගන්නනවා හ එතකොට දරවා හිතන් ඉන්න මේක විවාාග සමවීම දැනුක් පිදිර ගන්න. ප්‍රායෝක ජීවිතයට හරන්න නෑහසන්ඳ එකන හුරුරන වනන් අපි අප අම්ම දැනගන්න ඕන ගෙදර අම්මට ගෙනෙක් වෙනට විශේෂ තනක් කම්පන අවුරද්ද මක කුස්යන් එකන අවරුද්දද. කොට අම ැනගන්න ඕලා. චාරිත්‍රටක හරියට කරන්න. ඉ මේක ද අර කිව කාල කලගනවා කරන හරියට කරනටි මොවාරත්. ඒ ගෙදර කොච්චර කාරය බහල ගෙදරක් වනත් හරියටම ලිපනයවන වෙලාට ලිපනනිව න ගෑස් ලිපුුණත් දියනවා ඒක පුරදක් වි ැවිල් ද හ ොහම දෙකෙන්නි. ඒ එන්නඒදා සංස්කෘතය කියන පිේ රට ඒ සංස්කෘ්තිින් එකැ වෙලා තියනවා ඒකට අම්මට පුළුවන් කියන්න දරුව කැඳවල මේ අවුරදු චාත්‍රය වැදගත්කම්වෙන්න මේකයි කියලා ටමස ලිඳත් එක ගනන කිරීම මද ටැප්තිරවල් ලැබැ අපි ලිඳක් තියෙනගෙදර අගුරු දැම්හා මේකට අධිශෝෂණය වෙනවාගේ එක විසබිජ රාගන්නවා කියන එක විස ගති නැතිනෝ කියෙනක ඒටික කියලද දෙන්න පුළුවන් හරි වැදගත අපිට. එතකොට ඒක මතමයි අනිවාර්යෙන් අපි අවුරදු ගෑම මේේ න සහ රහාර දැන්ගුදාාරන ආස්මි ගත්තු මේකට එකතු කරනන්න දවල් කරුන්දු. එඒකට ඇයි දවල් කරන්දු එකතු කරන්නේ දවල් කුරුදු ගැන ස්භාවිකව පරිසරේ තියන කොළවර්ගයක් මේක තියනවා අපි අපි කිය ෆඩ්ගම්ම එකක් කියන ස්භාගතියෙන ගම්ම එකක් මේක. ඒ මේකට අමතරව ආහාර ගම්වර්ග පොති මේේ ඕගන තලන්ති නම් මේක ඉතාම ස්වභායක පහසුවේ හයාගන්න පුළුවන් ගම්වර්ගය දවල් කුරුදුගේ. එතකො දැන් ලමයට මේක කනකොට ආස්මී කරලා කඩෙන් ගෙනහල කරනට වඩා කියල දෙන්නන මේ නිර්මාණය වෙන්න මෙන්න මෙම ආහාරය. එහන ඇත්ත මුං ඇයට කැව්මක් කනකොට පිදගන්න ඕන මේ මුන් කැවුම හදනකොට මු කැව්මතික හදන්න පුතේ මෙන්න කියන දාන්න කීතන රනිල වර්ගය තුඩින් අපි ගන්න පිටි මේක මෙන්න මේගේ පෝෂණයක් තියෙන. පාම්පිටි මේේ මෙතන දිය ද අප ඒකට ගොඩක් එහට ගල් අපි කරන්න පාම්ිටි වගේට ආරවලට යන. එතකොට අපි කියනවා අවරුද්දර ගන්නපා පැණිරහා ර කීපු දියවැඩියාවගේ රෝග හැදන මොනදම මේ පැනිිහ නම් කරන්න වැඩක් නෑ අපි සාමාන්‍යෙන් තියෙනඔ කේක් වර්ග අයිසින් කේක් වර් ඒගේ ජාතික ෙනදත් තොත් අනිවාර්රෙන් අවුදුමේසේ තුළ ඔබ රෝගී කෙනෙක්වයක නවත්න්න බෑ ඒ එකට හොදම දේ තමයි ම කියන හොඳම දේ තමයි. අපේ තියෙන පැරණිය හාර එකින් එක එකන්න එක ගන්න. ගෙන බලන්න මහිතන්න බීබරකාපුවය ලමයි දැන් අලුතුළලමයිඉදී කියලා හතකට පැනිිවලු හම ගෙදරම හද එකක් නෑදේ. ඒ වගේම කොකිිස්කැවුන් දෙකනත් තාමත් ගවල්ලොල සල්ලිවලල්ට හරිගේන.ඇතිකත් තන් ස්තරහටි ඇතිකටි ටික නැතිවට යනවා ඒනිසා මම කියන්නේ ගෙදර කුස්්‍ය සක්්‍රිය කරන්න ඒවගේම ගෙදර මිනිස්සුන්ගේ පෝෂණයේ දැනුම තමන්ට යොමු කරගන්න තමන්ගේ පැත්තරදාගන්න කෘතිමය වැන් ුඩුන්තරන් ඉවතේ නොබ කිවවා. ඒ යන ෙල්ර්ගිකත් ගෙර හිඳි පුුවම පොල් ෙල්ටිකක් ස්සර පොල් ගස්ටික තිබරන් ඒ පොල් ගස්ටලින් කරන්නේ පලලා හොඳ අවුවි වේලන කොපරාටික. පැහැදිලියව වේරනහම ඔයි තියන ගැටලුවල්ට එක හේතුවත්තම ඒක තියෙන සමහර දිලීරවර්ග වගේ විිෂය එකතු කරන කොප්පරවල්ට ඒ විස එකතු කරට පස්සේ හසන්ද හරි අමාරුයිඒව විනාස කරන්න. එඒසා අතමගේ ප්‍රශ්න තියෙ. ඒනිසා තමන්ගේ පොල්ිටික බැහදිලිව කොප්පරාටිකෙන් කහදාගන්න පුළුවන් අනියද වියක් නැදම් අපේ පාරබැ්දිරඉල්ලහනෝ හොඳ පොල්දල් කොහෙත්තියෙන්නේ ගෙල ඒ කාට ගන්න පුලන් පොපරාගල් හරියට වේලක දන් මෙතන කියක කියන්න බැබැයි අපි හදාගන්න පුුවන්න අපේ පරිස්ස මෙතන තියවා? මචත්තුමි හැදුවත් ඇපල ටක්සින් ගැනතාව මහිතන මේ අලුත් මාතතු ගන්න අප දොරමරලාාව ටෙිශනිස් කොව අතනව නොම කියල කාලක්තිසි වස විස ගැන කතා කර ලතිය නේ අලුත්මාතකාව නෙේ අපට නං මේ කාරනාව ඒක දැන් අපි හින්දත්. පාතිනුත් මේ ත්තමන සයිතහරියට පේල ැව ප නුත්තු හැ න ල ක් කන විසවාර්ගය කියෙන බතුවාගේෝ අප නන් කතා කල දින මේ හැබැයි ඒක සියට සියයක්ම නැතුව කොප්රහද නමාරු මොකද ේතු අරඒ තද්ද අව්ව එකට දුන් නැත්තං අනිවාර්යෙන් දිලිරේ නො මොකෝ ඕක අපේ ලංකායි පසේ ස්භායික වාසයකන දිලිරය දැ අපේ පසේ දැන් අපි අපි පුද්තල පැත්ත පර්ේෂණය කර පස පස පර පරීක්ෂා කර බඩහිරුංග ගවතීන් තැන ංකාක ඩර හ ගන්න බෑ ගොඩක් කලාට ත්‍රරිපෝෂවගේ වට ගන්න අමාරු. ඒටුවඒට පස් හරි පහුවෙන් පො ක් කියන විසවර්ගය එකතු වෙන. ි බලොක් කහෙදම කෙකතු වන්න කියලා කවරත් අකුත්තෙක් න පොව ගන්නේ. අපේ පොලොවෙ ගොඩක් විදිට සභහයික පහති නොව ිලි. ඒක ඒකට අධික තාක්ෂණ ක්‍රමයක් ආච්චි කරලා ක්ෂණකෝ වියලන්නන. ද ස්න්න පේරට ගොඩක් වෙලටහෙම ිලන්න මකද අපේ රටේ තියෙන මේ සාමාන්‍ය වෙලධාර්ථිකයයට පේයන්නේමටික කඩලලා හොඳ මිලක්ෙනකං ගෝනියක දලා තියනවා. ගොයි මහත්තවය. එතකොට අර වෙන්න ඕන්ටිකරකට වෙලා ඉවරයි. ඒකයි වැඩේ හරි අසාර්ථක තත්ත්වය මිරිස්රටකජුවගේ ද මිස් ොලත් තියනවා හසඳ ම මිරිස් කරල ඕෝන කෙන කරගෙන නැත්ත පැත්තෙන් පොඩක් කඩන් කැඩ හම පොටි සුදු පා දුක් කිය මිරිස්රල අපි හම්බුව. දුමක් වගේෙන් මිරිස් කරලක පොඩ්ඩක් පල බලන්න කලුපාට ඇට තියෙන තැන් හම්බුවේ. ඒ මිරිස් කරල නිවාර ම ඩිලරේ වාසය කරලා තියෙන ගැන විසකතු වෙලා යෙනවා ඇති. ඒෝක රටකජු කියනේත් ඒවගේම නමයි රටකජු කියන කන අතිම භහයන කැමද අපි පර්ේෂණයක් කරලා හිල්වෙච්චගත්තම කොළඹ දිස්ත්‍රික්ක ඇතුළට විකුණන සාමාන රටකජු වෙල විසල් වලින් සයට හතලිය සියයට හතලයක්ක් ස්ථාන මිනිස්සුන්ගේ ප්‍රමාණ ක් මායන පොටක්සින් ගත් දියක තාම සාර්ක හයග න ට ල ිල ඔගේ ෙල්ද පොට ගහිල්ල රට ජු ගෝනියෝල ලාලතිය නිකම් බලන්නර හර ෝචර පු රහ ලෝක දනකොට හට හිට හිට ල්ික්ත්ද ම කොච්චර හත් කියල බලන තවත්කත් තින හොසන්ද අපි කනු තවත්්‍යහ තියවා සෝය සෝස්ස ටයට සියක් නැති කරන්න බැකිල ම කියන්නේ. මොක ඒනිසා තමයි දීල තියනවා ලෝක සෞඛ්‍ය සංවිධරය ක්‍රමය. ප බිියෙන් පහක් වැඩිහිටියකොට ලදරුවකොට නම් බින්දුවයි සීමාව බිදුවක් තමයි සීම ලදරවාහරයක වැඩිහිටයන්න පාස් බිලියෙන් පහක් ැනකන් ්‍රස්ලවල් එක දී දන ඔයි පස්සව විලියන් පහ ක කියනකට යනකන් දරන්න පුළුවන් ඉත එහට කියන තත්වේ නොක තින් හනක්කම ති අක්මාව ටිකෙන්ටික ටකෙන්ටික ටිකෙන්ටි එක තුවෙලා මේ මෙ හැබයිති මෙතුම වෛද්‍යවරෙක් න්න මෙතුමා දන්න ඇති අපේ සිංහල ක්‍රමයයට තියන තව හාර වර්ගයක්කෙන හොඳ පානයක් අලුකේල්ල අලුකේල්ලල ටිකක් කරගෙන හදල්ල ජස්සක විව්ගොත් එහෙම ඔය කියන ලිවරකය ඇති වෙන විසගතය ගුඩා කඩු කරන්න පුරු විසාහරණය විසහරයකුත්ෙන එකතවයිගැන අපි මේ දෙකතුන දන්නවා. අපිද නමුත් කරන්නඇ තිස ජන්න මතරකුත් එේම හමුමි ලාති ඕනතරන් දරුවෝ මීට වඩා විසාල දැනුවත් තියෙන විසම්බන්ධය නමුත් ඇඩේ තින ඒ එක අර පාගකව ජීවිතයේ යෝ දන්න තික තියෙන. වතුරට පවා මුසුවන වස විස නසන්ද හතුරේ අයිනේ ජලාස අත්දර ඇල දොල අද්දර තියෙන ඔය කුඹක් ගාන්න නිකගහට පුළුවන් ගනාය කියලා විශවාසය ඇතිෙන ඒවගේම ඒ දැනුමඒ විස කැවෙනෝ අතමා විස නැති කරගන්න ක්‍රමත් අපි පාරම්පරරි ඥාන සම්භාරය තුර ගැබ්බේලා තිවුට ඒව මැකිල ඇන විස අනවා අර ඥාන සම්භාරය නෑ විස නැතිකොරගන්න ඥාන සම්භාරය නැතිවලා විස කැවේ. මේ අගුරු පිදුරු කොපුයට ලුණු මේ ඔක්කොම් පාච්චි කරන්න වතර පිසුදු කර හොඳ අපට ඇම තුම් ගණනාවක්තේ නවා අපි කපදනෙකුට අවස්ථාව සලසා දෙම අයිබවන් අයිබුවන් අයිබුවන් කතා කරන්න ඇහවද ඇහනවා කතා කරන්න මම අබේගුණවර්දන කතරගමින් හයි මර්ත්‍යය මම මේ කතා කරන්නේ මේ අර ඒ හයසිය විශේක කියන මේ රසකාරකය තියනගැ ඇඟට විශයිනිින් ඒක අපේ ගෙවල්ල නිතරම භාවිතා වෙනෝකම්මම කඩයක් කරන්නේ මගේ උඩන් අතත් තිීන ඒක තියෙන ජාති දෙක. ය විශ කියල නම්බ අප කතා කරමැන ජව විද්‍යාම මා්‍රයාාවේ හොඳයි ජනය මාක්යකින් පොටත් දැනගන්න කමති රසායනකාවේ තියෙන විසඳු අප සමාජිට දනගන්න පැහදිලි හයි හොඳයි බෝම ස්තුති තවත් ඇැමතුමක්තිේෙනවා අයිවන් අයිබෝන් කතා කරන්න හසන්ඳවා ආයිබෝන් විද්ගත් මන්ඩලින් අවසරයි යෑම කාල චිත මාතෘුකාවත් ට මේ අවස්ථයි මටහිතන මේ වගේ තත්ත්වයක් මොකද මේ නිර්විින්දනය වුණ සහාාජය වටවිටාවත් අපි මිනිස්සුන් අර නැවත සිහිගන්වන කාලවකවානුවක් වගේ මේ අවුරුක්්ත කියන්නේ. මොකද අපිට අපේ සංස්ෘතිය ඒ සදාචාරය පිළබඳව නැවත මතක් කරලා අපි වැඩිහිටියන්ට විශේෂයෙන්ම. මේ වැඩිහිටියන්ට සැලකීම ඒ ගරු කිරීම කියන එඒ තත්වේ අද බොහෝදුර ටපෙන් ඇත්වෙලා ඉයේ නැවස යාවත් කාලීන කන්න ඒ ගෞරව කන්න මේ ලමයින්ටේ සිරිත් නැවස කියා දෙන ඉතාාව සුන්දර ස්වභාජාමිනු තුලොපු ආසිරවාදයක් ලැබෙන කාලයක් මේ සිංහල දෙමල හවුරුද්ද. ඉ ේි බද පි ොඩක් අර ර ො හොඳ යවස් බ න්න ට තු හොඳ. හොදයි පොමස්සූති අවුරුද්ධට පෙරවදනක් මට අවසන පාලක මදිරිට යන්ට පාලක මදිරිය මගින් නිකුත් කන පමිකි පක්ෂ මා අවුරුද්ධට පෙරවදනක් මහ චර්තමී මහිතන් මිතුමා කතාකරපු ගාත් ආහාර සම්බන්ධය කතාකරපු කාරණයක් බලකොට දැන් ඇතරම ලළමේක්ග හැව හම කාපුහයයට හාරයක් ගැනකිවුත ඇ හොඳරම දන්නවා කියන්න මකද. ඒ තරවට ආපහ සම්බන්ධවෙන්ෙන මාධ්‍යයට. මකද මාධ්‍යය බොහෝ වෙලාවට සංස්කෘතික ඒජන්තවරේ විතරක් නෙමෙයි රිභෝජනවාදී රටාවකට ජනතාව පුරදදුකරපු ප්‍රධාන කාරකය තමයි ජනවාද්‍යිය. ම ඉවක් බවක් නැති. දැන්වීම හරහා ජනතාවට මේ සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී ඇත්තටම ප්‍රමිතියකින් තොර බොහෝ දේවල් හඳුන්නා දීම අවස්ථාවන් තියෙනවා. එතකොට දැන් ඇයි මෙහ ම වුණේ අපි දැ මෙහම වෙනකොට අපි හිතාගන්නඕනක ලංකාව විතරක්ම වෙච්ච දෙයක්ද. එම අපිට මේක හදාගන්නඩ බැරිවුුණේ ඇයි කියන කාරණාවවෙදී අපිට ලෝකයත් එක්ක ගණු දෙනු කරන ගණුදෙනුවෙන් අයින්වෙලා මේ සම්බන්ධයෙන් කතා කරන්න අමාරුයි. දැන් අපි ළඟ. ඒ අවරුදු චාරිත්‍ර වාරිීත්‍ර අපේ තියෙන බටිනාකම් කියන දෙවල් අපේ රට ඇතුළේ අපේ සස්කෘති ඇතු තිරප්‍ර කතා කරන්න පුළුවන්. ඒ සංස්කෘති අණන්න්‍යතාවේ තියාගත්තට මේ සංස්කෘති ගණ්‍යතාවේ නි භාර්ියම බද්ධවෙනවා. ලෝක සංස්කෘති අතෙක් ැ මේද වසල කතා කර ලකු පොල්තේ ප්‍රශනයද මේ පොල්තේර් ප්‍රශ්නය කියන එක. අපේ රටේ බොහෝ වෙලාට අපේ රටනවශය හොද පොල්තෙල් අපි විචෙක්කල් පාවිචිකර පොල්තෙල් ලංකාවට ඇතිවම් ඇති ප්‍රමාණයට නිෂ්පාදනය කරන්න පුළුවන් කියර කණ්ඩායම කියවා. එහෙමනක් ඇයි අපිට මේ වගේ ප්‍රශ්නයක් ඇතිවුණමින් මේක තමයි පහුගේ කාල තේීමමා වෙදී ලෝකයේ ඇතිවෙච්චම මේ ලෝක වෙළඳ ආර්ථිකයත් එක්ක ඇතිවුණ මේ වෙළඳ ප්‍රජාවගේ තිබිච්ච සම්බන්ධතාවයන් සම්බන්ධතා ජාලය මානුෂිකත්වය පිබඳ මිනිස්කම පිළිබඳව නොතැකීම නොතකා. අ මොන විදියන් හරි සල්ලි හෝයෙනවා කියෙන සමාජයක් පහගගේ කාරය තිබ නමේ දෙවැනි ලෝක යුද්ධයෙන් පක්සේ. ලෝකයේ රටවල් වල මෙ අපේ ආසියාතික රටවාල්වට ලොකුලො බරපතර ප්‍රසයක් ඇතිවුණ. අපි මේක මේ අපේ නට ඇතුලි තින සස්කුයි කාරණවාක් හැටියීම ට පහන දන කොත ින්ද කියනක අපිට හිතාගන්න හොඳම අවථ හොදම කාණාව ැට මේ මතු කරගන්න පුුව. බුද ඒ රටවාදෑම බටහි රටවාල්ලෝ තිවිච අතත්‍රය අතිරිත් නිිෂ්පාදන ආර්ථික ක්‍රියාවි කර්මාරමක ප්‍රියාවරී ලංකාාවගේ ඇතු ආසියාතික රටවාලොට බරපතල් විදියට ගලාගෙනආාව. ආවාහම ලංකා ආසියාතික රටවාලෝ තිවිච සමාජ ක්‍රමය. ඒ ඒකට දරාගණ්ඩ බැරිවිදිහයට මේ ආපු සංස්කෘතික ප්‍රවාහය නැත්තම් මේ වෙරඳ ප්‍රවාහය මේ මේ කියන. ලෝක ප්‍රවාහය ලංකාවේ තිවිච්තවේයට රොත්තු දෙෙන නැතු ැවුනා ොදගුණේ අපේ තිබිච දෙව සම්පූර් නැතිව රගේ අපිට අපි අදත් ප්‍රශ්න කරනවාද අපි ළඟ තිබුණන කර්මාන්ත ශලාවල් වැැහුණ යයි කියලා. අපි ළඟ තිබිච්ච. අපේ තිි අපි මල් කාලවල්ලව තිබිච වාරිකර්මාන්තය ඇයි මේ දිීට වෙනස්වවෙලා අද වෙනකොටම මේ තවත් ප්‍රශ්න ඇතිකරගෙන අපේ ප්‍රස හිදගන්න බැරිවෙලා ති නැයි. අපි ඒ කවදාව තීතුවනෑ. සමර කර්මාන් සලා අච්චි පොත්තුොල තියෙනවා කර්මාන් සල්ලා නෑ නෑ ලයි ඒස ුගන් ලති නවල්තන උ ගොට කාරග ඒම ර්ිගත්ක් ඔය ඔය පස්්චාත් ූතනත්ේ කියරන්නේ පසෙ යෝක කාලය කතාගෙනුවේ උතෙන්දි වෙච්චදය තමයි ඇත්කටම. දවසකගැන අද අද ජීවත්වේ මිනියක් හැදවා. අධි පරිබෝජනවාදී මිනියක් හැදවා. ඒ මිනිහට ඕනකම තිබුණ එවලට හදාගන්න අර චනික ආර ්‍රටාවට පුරුතු වෙච්ච මනුසයක්න හැදුවී ඒක එතකොට වෙච්චදේතමයි යරවිතුමා කිවගේ අද තෙල්කානකොට තෙල් අද කියන්නේ තෙල්කෑවොත් කොස්රෝල් ස කැෑවොත් ඩයිවිිචිස්. ඔය වගේ රටක් දැහා ඇවිල් තියන්නේෙ ද ඕක තිබුණන නෑන මුල් කානවම අපේ මුල් අප පැණ මිනිසුත් ෙල්. එෙල් ලුණු ඕ කාපු නැති වනි සුනමේනි තුොට ඒ ඒ රටහම වෙන සුනි අධිපරිජෝ බෝජනවාදී සමාජයකට මේ ලෝකයම නැතු වනා. ඒකට අපේ රටවල් කිසිම ඉවක් බවක් නැතු. අපේ රටවල්ලෝට කිසිම මේ විචාදපූරක බවක් නැතු. අපි රටවල් ගොදුරුුණා මේ ගොදුරුවන ප්‍රතිඵලයක් හැටියේ තමයි මේ සස්කෘතිකඒ ජන්ත වනය කැටේට සම්පූර්ණයම රටව අප රටේ සමාජය සමාජාන යෝජනය සඳහා නැතද. අපේ මේ ජනසම්මතමාදේ භාරගත්තා ජනමාධ්‍යේ. එතකොට පරම්පරාවෙන් පරම්පරාාවට වැඩහිටි පරම්පරාවෙන්ගේ දැනුම අන්තිමේ ජනමාධ්‍ය තමයි සමාජය හදන්ට පටන් ගත්ති. එතුර ඔන්න ඔය තත්තේ උඩ තමයි මන්හිතන බොහෝදේවල් ලබයි අපිදේවල් යටටපත්වෙලා. අ එන ප්‍රවාහයටට අපේ ජනතාාවපුර දුලනකුද ඒ ප්‍රවාහයි අර ප්‍රකෘති මිනිය හදන්නේ. අර ස්වාභාවල්ක මිනිහ අර මිනිහෙ ඇතුළ දෙන්නේ කින්න්නව ප්‍රකෘතිමිනිෙක්හැන අප අපි අපි ඇතුළේසාංස්කෘතිය හදාගත්ත සංස්කෘතිය හික්මවෙච මියයකන්නවා. ඒ මනුසය තමයි අපි සාමානය දකි මිහැයි ඒමිනිහ ඇතුළ තාමනිියය කන්නවා. ඒ මනුසය මතුකරගණඩ පුලුවන් අර කියන ඔය පරිභෝජනවාදය එක් තමයි ඒමිනිහ මතුකරගඩ පුරයි කියන්නේ මිනිහ පකෘතිය හරි ලාස කැමති. හොඳ බාහනය කිය අන්න්න හොඳ ඇඳුමාකාදන්න හොඳ කියා දුොරක්කාදාග එක තමයි ප්‍රකෘතිය. දුොන ඔන්න ඔය ප්‍රකෘති තත්වය තමයි පහුගේ කාඩි තිබනේ. හැබැයි ඒකට දැන් හොඳ උත්තරයා කම්පුණ කොවිඩ් වලි. ඒ කොවිදවලින් පස්සේ ලෝකය අදමංමහිතන මමක කියන කොට මම ලියපු ලිපි කියවල තිනටන ලුදයයක් නොෙන්න්න පුල මක ම මේ පිබඳව ලිකන් ගනාවක් ලිය්වා ලෝක රී-රෙන්ජ් වෙන්ඩාරන්තිය ඒගන නැවතවතාව කා පවදරයක් ැදන්නගන්න හැබැ ඒ හැදිින් අරේ්ෙන්ටන්ගන්නා ඒ නැවත අලුත් ලෝකයක් හදාගන්නවා තමන් විසින්ම. ඒ ලෝකෙ අප පෝස් හිවම නිීරා කියෙන කියන්නේ. අප පව පස්චාත් මානවිය යුගෙකටදැ ඇල්ලතිනෙන මිනිස්ු මනිසන්ට උදව කරන මිනිස්සු පිළිබඳස කල්පනනාක මිනිසු මිනිසුන්ට යෙන සම්බන්ධතාවේ ගොඩනගන්න අ අපි පැරණ සමාජ හැ පරණ සමාජරම යන්න නෑ නූත නත්තේ ඉතුරවෙච් මානසික ගුණාන්ගත් එක් අපහු යන ගමනකට මේ ෝක පහ ඇල්ල දේෙනවාගෙන කරනාව කතා කරනවා. ඒකම දැන් අන දන ග්‍රීන් ප්‍රේශය කියලා වචනය අපාවිචි කනවා ග්‍රීන් ප්‍රශය කියනෙ ද නැශනල්හ නැචුරල් හැිටර් කියලාගෙන ගැන ආ පහවසරයක් කර අපියරර අ පූර්ව කාලන මානවයා ජීවත් වෙච්ච පරිසරයටයයටට ිනිස හොදර දැන් ආ පහෝදරයක් සූදනම් වෙන. තුර අපිට මේම අලුද්දීවල් නෙමේ. අපට මේ අප දැව සිංහල අවරුද්ධ සිංහල දෙමල් අවරුද්ධ කියල ගත්තහමක් පි අපිළඟ තියෙන පරිසරයායි සීී සිරිත්වී අපේ තියෙන සාම්ප්‍රදායක ජානයගෙන කාරණටිකන ඔයි ටිග එකතුතිෙන තියෙන්නේ. දෙ ඕකම තමයි අවසානයේ ආයෙත් ඇවිල් ආය ආප හසරයක් නවතවතාවක් ලෝකයේ ප්‍රතිනිර්මාණය වන්නඩ පටන් අරන්ෙනම කොවි් වලින් පස්සය හොන්ද පාඩමක් ඉගැකටෙන දැන් නිකා හිතන්න මනිසු ඉස්සර. සිංහල දැම අවුරුදු උසවේයට ගිහාම නිදහසේ ක්‍රීඩාවට යන්න පුළුවන් දෙ අදමකු වෙලා තියෙන අද ටිකක් න නීතිය ඇල් තිෙන අදික් දුරස්තභාව රකින්ද වෙලා යෙනවා දැම මේ සභවික මනිහට මොකක්ද වෙලා තියෙන්නේ. න අපිට මේ වැටකටුලක් ඇවිල්ලා තියෙන. අපි ඕක නිකංවත් තීතුවද මේ සවභාව ධර්මයට විරුද්ධව ගිහිල්ල අඳමට ස්වභහා ධර්මට පාඩමක් ග්ඩ දීලා තියෙන නෑ මනුසේයින්දෝන මෙන්න මේ විදිහයටයි කියෙන දැනට දැඟදේ පාඩමි ගැන් ලතියෙන නිසා නැවතවතාවක් ම මම කියෝහ වර්තමාන හුඟාක් පර්ේශණ වාර්තාවලින් හඳනාගෙන තියෙනදේ තමයි නැවතවතාවක් ලෝකයේ ආ පවසරයක් පරණ ලෝකයක් හමාගෙන යන හැබැයි ඒ පරණ ලෝකයේ තිබිශ්ච අපේ තියන වලියුස් තියනයෝ කියනේවා අපිට ආවේනික විදේ හදාගන්නවාගේම අනිතරටව තම තමන්ගේ අටවලවට අදාළ විදියට හදාගන්නවා. දැ වෙනකක්තියා ඉහලා ආකාශයට කක්ෂ ගුවන්ගත කරන ගුවන්්‍යානයක පවා තියෙන හර දැන් අපි ඔය දුම් පරීක්ෂණ ක්‍රම වගේ ඉහලා ආකාශීති යවාහ මේ ගුවන්්‍යානයකින් යන දුමක්වත් පිට නොවෙන තැනට ඒවා සකස් කර ගැනීමේ තැනට මිනිස්සු ඇවිල් ලතිීම පරිසරයේ ආරක්ෂ කරන්ට පටන් කන දැයි පරිසරේ විසීම දුන්නා මිනිසුරට දඩුව පරිසෙ ිටුපක් මිිය ට පරිසර විචන් දන්නුවම දුන්න. ඒනිසා දැන්ආපහ සරයක් ආය අර පර පැරණ දේවල් හිතන්නට පටන්ගරන් තියනවා හැයි මේ පරනදිේවල් හිතන්න එතන් ඉන්නන්නේේ නූතනත්වේ කියනක නැවතින දහත් හටුවින් සේවස්සල අපි පුුණනරූදේ ගැන කතා කරන ද්‍යාත්මක සොයා ගැනීම් පිළිබඳව. අපි නැවතිච්ච සනාම් තියෙනවා. අන්න ඒ නැවතිච්ච සැනයි දල නැවත වතාවක් සම බොහෝ වෙලාවට විද්‍යාත්මක ප්‍රගතිය. අපි විද්‍යාත්මක ප්‍රගතිය. හගක්වෙලාවට අයිංකරල දාලා පහුගේ කාලය අපි කරේතියාගෙන හිටි තාක්ෂණය. තාක්ෂණක විනිහෙක් කවයාගන්න තාක්ෂණය සම්බන්ධයන්නේ ලොපපුටුතා කරන්න ගත. තාක්ෂණය අනවශ්‍යන දෙයක් නෙමේ. තාක්ෂණය කියන්නේ මිනිස්සුන්ගේ හැම කාරණාවකදීම සම්බන්ධක ජාලයක් තාක්ය බැංකට බැංකුවක් කරගෙන යනවනන් තාක්ෂණය කියනක අමශ්‍යයි. ඒවාගේම පරිසරය පද්ධතියට ඒවගේ කෘෂිකර්මයට තාක්ෂණය වශ්‍යයි පරිසරයට කෘෂර්මය තාක්ෂණය වසයි. ඒකන් තාක්ෂණය කියලගැන මිනිස්සු ඒක වැැදිවිදිට තේරුම් අරගැනීම තාක්ෂණය අද ලෝක තරම් ගන්ීම තාක්ෂණය පසගිහිල් තාක්ෂණයම මේ ගමන යන්ඩ බැහැ නමුත් ධක්ෂන තිය දොන ැතැ ම නැත් නැතුවනීම නත් අර පැරණී විද්‍යාත්මක සොයා ගැනීම්ීමට නැවතීම. බඳව හෝ සැයක් හොන්න්නට පටන් ගරන්තනෙන ඒ විද්‍යාත්මක ප්‍රගති අද තිබුණ නං වේ වෙනකොට ලංකාවෙන් කොවි එන්නත් හදාගන ඉඩ තිබුණා. ඒ විද්‍යාත්මක ඒ ප්‍රගති එදා නැවතුන තැම තැනින් අප ඉස්සරහටාවනක් අපිත් කරපඩයමුොකාල්ද එතනින් නැවතුුණ. අපි අපිඒතනනිින් අපි අපි නට වල්වි නෑ අපි අධ්‍යාපන පමති අප ේද නැති තින ද අපි මාමගේ සඩිේදන වි විශේදී පR කියල කතඟ ප්ලික් ලේස් මහජන සම්බඳතාව මහජය සම්බත්තා කිය ජන සම්මතය අපි ළගතියෙන ජනසම්මතය අපි ජනසම්මතය කියගෙන ද අයින් කර දාලා බටහිරෙන් හ දේල් අපි අරගනම මේ ප්ලි ලේන් කියෙල උගන්නනවා. අපි අදත් කර කරන්න එක අපි ගැගත්තෙත්තයකයි අනාගතය කරන්න දැනටපට පසිල්බසවල තියෙන තෝටිකමයි ඒගනිසාතා ම කිවම අපි අධ්‍යාපන්‍රොමය තුළේ ඒවාගේම අපි අත්තටම මේ මේ චින්තනමය වශයෙන් මහා විපාර්ව්‍යයාසක නැත මහා වෙනසකට ඉන්දිරි පරම්පරාව සකස් කරන්න වෙනම්පද විචක්ෂණ භාවය විචාර බුද්ධිය කියන එක දැන් ඒ ඒයි කියල කිය අටර්ිශල් ඉන්ටිජන්ස් කලන කියන්නේ ආර්ිශල් ශල් ඉන්ටලිෙන් හරන්න. ඒකන ඇතරම අපට අයිකවගකතියන්න අකවේ කිය ලංකාව බැලුවම ලංකාවට තැනක් නෑ. ඒ ති බල්ක නෝකෝම් පලවෙ තැන ජපාන දවෙන තැ හමබලකොට ලංඟ ිනිසුන් ෙමදන්න ඇයි හෙමවෙලා තියෙන අපි අපේ ළඟති විච්ච දේවල් එකක්වත් ගත්තන්නේ අපිට ඕනු විදිර තියා ගත්න අපි ආවදේවල් එක පැත්තකින් ඒඒ වැරද්දට දේශපාලන සම්බන්ධ වෙන අපි දේශපානය ැනවිතනමීමමගේ වැඩස හක කතා කරන්න බැරිවුුණාට දේශපාලන දේශපාලන බුද්ධිමේ පැත්තෙන් වෙච්ච කපාදදු හටයටතමයි මන දකින්නන්නේ ඒ පත්ති තිබුණරන්න ඔයිට වඩිය දුරදකිෙන නුවනක් තිබු න ඒවා අපිට යොදාගන්න තිබුණ අප සමාජි ප්‍රගමනයට යොදාගන්න තිබුණක් හොද අපට ඇමතුමක් තියෙනවා ආයුරේද විශේෂක්ෂ වද්‍ය නන්ද විජේරත්ත හත්දැ අයින් අයිබෝන් මම මේ අවුරුදු උත්සව සහ අවුරුදු කාලයෙන කියන්නේ නව මෙතැදි කියවෙන කරුණක් තමයි නිතර ආයුරයේදය සහ අවුරුද් ඕක කියවෙනවා හමනාපෙන්න්න පාකිව්ුවට. අතර තුරක කියනවා ගැමි සුවන්ද සහ ආයිුරේද ඕකක් කියවෙනවා. කිව්වට මිනිසා මේ වර්තමානයේ මේ අපේල් වාසේ අය හැමෝම දන්නවා උස්නෑ වැඩිම කාලේ. හිරුගෙන් එන ක්තිියය සේරුම පිුවන රාචාරතුමත් එතැදි වෙන එකත් තමයි මිනිසා වනාගී පරපෝචිත යකි. අපේ ඇගෙන් කාපෝහෙක් දේට හදන්නෙත් නෑ ප්‍රා සංස්ශලේදය වෙන්නෙත් නෑ අනුන්ගේ මාරු අනුන්ගේ ගස්කන ජීවිතයක්. මෙතැදදිි මංම කරුණු දෙකක් දන්නවා. අපපේල් මාසයේ ලංකාව වගේ රටක හිරු ගං්ඥනවා මිනිස්සු සෛදාගෙන පාල්ිමිසු යන්නවා පාරයන්නවා දිගට. ඉතිං ඒක වෙනස් කරගන්න ඕන ඕකෙන් හැදෙන සරීරය තුළෙති විපර්රාසිය ඒ මිනිසුවන් දන්නේන. දෙවැනි කරුණ තමයි ඒ ඇඳුම්ගැන ඇඳුම් ගැන දැන් මේ වෙනකොට ඉන්ඩියගේ අරේමේ පාරෝවල් වල පතෝල කෑලි ඔය කියන්නේෙ ජලය වැඩි කෑම තියෙනව අරත්වල සල්ලු කරගෙන යනවා. මෙහ යන්න බොද චූන් පා ඥයන. කොචචර බැන්න කිවත් అවරුද්දෙදී වැටි පුරම මනිසතු කන්න ප මరిක ප සමහරචර දොස්తරල නිවා ාන්වට පතුරියන්. ප්‍රධාන තන හතර තනිකර පාන් කවන්න. වෙනකොට ලංකාාවේ කැවුකාా හටේ පලි දි කේක් ගෙදි කపල කන. ම ඒක දේශපානට සම්බන්ධගන්නවා දොස්තරට සබන්ධ කන වෙද මහත්තුරුන් සම්බන්ධ කනවා. එද අපි අඩ ගාන මාර්තු ඉදව ం කා. ආර ඇදුුන්ට රටාව වෙනස් කරන්න ඕඩ. මේ මහදවල් දොලහට සයිදාගෙන යනවා. මං දොෂයනවා නමේ ඇත්තවසෙන් වැඩක්න නි ගොන්කම්ික් දෙවෙවැනි කරුණ තමයි. ඇඳුම්විිතන ක්‍රීඩා ලංකාවගේ හට ක්‍රීඩා එක්ක අවුද්දට සලකන්න ගත්තා කොට්ට පොරය. එකකුට බැටන්න ගහනුව බීමට. එතකොට ලිස්සන රහේ නැගීම එකෙක් පාගෙන එකක්ගෙන් පිටන ැගල හොඩි ගන්නවා. ඔය ක්‍රීඩා ඇස්තුවහෙන් ලංකාවට අදාලේවා නෙමයි. ලංකාවට අර කතුරුවන් චිල්ලා පැදීම. කබෑදීම කබාදිිනකත්යක කබැදිිල්ලක් ජනවායි කියන්න ඉති දෙන්න කණඩුවනකන. එතන හරි කබෑ දිල්ලක්නික් කියන්නේ. ඒවගේ අපි මේ කරුණු තුනෑ. අනිස්්‍ය පතමායි වෛද්්‍ය ක්‍රමය. බටහිරසාහය. බටහිරව නවිනවයිද්‍යාවනය නම කියන්නේ. දෙන්නේ මු්‍ර යන්න වතුරපොන්න දෙන්නේ නෑ. එතකට ොද එන්න අරම ජුම් බැස කියලා දෙනවා. එන්ද ගර්මගලාපිය රටක විශේෂෙන් ලංකාවගේ රටක. මිනිිතුන්ට අප ලෙඩ්ුගෙන් යවහන් මට වතුර පෙෙන් හ පෙවෙන්න ගගේ මුද වැටෙන්ෙ පැ. මටනම් පෙවෙන්න හැ බෝධ ලෙට. පෙන්න තමයි යකෝ කියන්නේ වතුරන්න බොන්්න්නෝන්. ඒහින්ද අපි තමටලාාවගේගේ ලංකාවර දෙන්නට පණවිදේ තමයි. මේ කාලය තුළ වැඩිපුර සත්තිය නැතිහරි වතුර පානය පතුෝර කැතිරි පිටින්න්න කන්න ඕන. මටඉරෙන් කියන ඒ එක ශක්තියන ත්තිය තමයි සරරත ජලයේ යමෙන් ලේද හත්තුව ේවා පිරිි ුදුවවා. ඒහින්ද රෝග නැතිවෙනවා. වතුර ජකිවම දියඩා රෝගයකුට ආහර බෙහෙත් දෙන්නතුව. වතුරබිව්වා සීණි බහිනෝ. මොකද වතුරැඇවිල ශක්තිය නැති දෙයක්. අනිත්ත්‍ය කනමයි පුඩාදරුවන් ලැවිල ිකන්දවස්යනකොට සමහරට ඒරෝ වෙද හත්තුන් කියෙන වතුර දෙෙන්වන ග පරගපයන ටත්නේ. එහෙම මනිසතුන්ට වතුරදීන් මහම ශක්තිය වැඩෙන්නේ නෑ. වයිසගයකයි කුඩාදරුවන්ටයි දෙන්නවඕට සත්ති ජනක පානේ. මේ ලංකාාව පොල්ව අතුර හ න රටක් . सा්‍රාගර වසන් කල ලංකාवे ල්තුර ගදන්න රටक තල අද खाන්නැති රටक කිය නවා මේ මේ देवा ගේ නොන पිට මේ ද ගन्න. අනි्यකතवा ලකාवे रोड़ ्यකवा නे अब ल පා හ ल ඒ ගැන ौවත් හතා කරන්න වෙද पල අන්නනෑ. ලංකාාව වनाही කुदा මन පම ටම वे ගේ රටක් . දත් ම අද අන්න ලන්න ඕනවක් මාගත්‍යයකට අුත්්ර ගන්නමනනාලගක පොලිතිං ඇඳු ගන්නන්නේ. කපුවැඇඳුම් ගණන් ගන්න දෙන්නෙත් නෑ. ඒහින්ද අප රජයයට කියනවා ජනතාවට කපුවැැසුම් භාවිතායට දෙන්න. විශේෂෙන් පාදගලට සුද්දෝ යටකග ඉටුප කාල හයිදැම්මි නෙච්චර. ඕනම ගමේ ඇතල් හටක මේ ගර්ම කලාප හම්බන්තොට ලමයි යන්න ටයිදාගෙන. එට මම ගොඩා කියන්න පුළුවන් කරුණු එක පැහදි පැහලරන්න ඕ ටි පුර නිරෝහිට ගෙන්ෙන හද පැදිේ ආයුුවේද විශේක්ෂන වයිතේ බන්ධ විචේ රත්ම මත්්‍යය ඉතා කළේ තිෙස ජන්නායක මහත්තය ක ඇසඳ මහත්මයා දැන් අපේ දැන් පේ මහාචාරවරු දෙපලත් මහාචාරතුමියත් ගෙන හර දක්වපුූ කරුණුවලදී විශේෂෙන්ම පෙනීගිය දෙයක් තියෙනවා ඇතමයි මේ දරුවන්ත විශේෂ දැනුමක් තියෙනවා නමුත් ඒ දරුවන්ට ප්‍රායෝගිකවේ ගලපගන්න තේරෙන්ෙන යකිෙක් ඇතරම මෙතන ප්‍රශ්න වෙලා තින සමාත්නය මේ අපි සියලුම දරුවන්ම යොමු කලා තියෙන විභාග පාස්වෙන්න. දරුව උත්සාහ කරන්නේ ප්‍රායෝගක ජවිතයට ඒක ගලපගන්නඩ නෙවෙයි පේපරකට වැඩි ලකුණු ගඩ. මොකද දරුවවා ඇගීමට ක්වවෙන්න පේරක වැඩිලකුණු ගත්ත. ඒනිසා දැන් ජයිව විධත්වයකගේපුහම දරවා ගෙවත්තය විද ජයව විදත්වය්‍යය කරන්න යන්න එක අර්ථදැක්වීම තමයි බලන්නේ මොකද විභාග ක්‍රමේදී ළම අතේරම් ගත ජය විදත්වය ලගොත් මේඒයට ලක්ුණු හම්බවෙන්න ඒ අර්ථදැක්වීම දීලාතියවා ඒකම පාඩන් කර ලියන්න ඉතින්ගේ ඒකනිසා එක් තමයි හැමොුණේ ඉතින් මේ සාම්ප්‍රදායයික අවුරුද්ධ ආහාර වර්ග ගැනගතා කරනකට මයිතන් ස්සලත් මහත්නේ කැහුවා මේ ඊ නම්බස් කියනක ගැන විශේෂෙන් මගින්ම හවේ දැන් ඒ ආහාරවලට දාන විවිධ සංයෝගවලට ඊනම්බ කියල කෝඩ් එකක් දී ලාදන. ඒවයි විධ සංයෝග තියෙන දැන්ගේ අහපු එකට අනුව ගත්තොත් ඒක මොනසෝඩියම් ගලටමේට් කියන්න රසකාරකයක. එතකොට ඒ රසකාරකය යොදලා තියෙන බව ආහාරය සඳහන්වෙන් වෙලා තියනවා. නමුත් දැම් මෙතන තියෙන හසන්ත මහත්තයක් ප්‍රශ්නේ මම අහන්නේ අපේ රටේ ස්ොබභාවික රසකාරක නැද්ද මංහිතාන ලංකාව බ්‍රතානය ජාතිකය යටත් කරගෙනදී මේ ලංකාවේ ඒගොල්ල ගොඩාක්ම ප්‍රියකරපු දේ තමයි ලංකාවේ මේ සිලෝන් ස්පයිස් කියන එක ස්පයිස් නැත්තම් රසකාරක වලට ලෝක ප්‍රසිද්ධ රටක් මේ එතකොට අපි ගාව තියනෙන ස්වභාවික රසකාරක ඕනි තරන්. නමුත් අපි කෘතිම රසකාරක තියනඒවට පුරදු වෙලා තියෙනවා ඉතින් ඒක නම්බර එකත් ගහලා තියෙනවනන් ඒක කෘතිම රසකාර්ග තියෙන බවත් දන්නවනං. ඒක මිලදී ගැනීම අපි කරන අනන් මලදී ගැනීම කල පරිභෝජනය කරනවාවනං එකට ඇතනම වැරද්ද අපි ඇතත් තියෙනවා. ඒවගේම තමයි අපේ සාම්ප්‍රදාායික ආහාරපාන පිළිබඳව දරුවන්ට ඒ රසානික ස්වභාව ගැන ඒක තියන පෝෂණය ගැනවගේ ඒක තියන රස ගැනත් ලොකු අවබෝධයක් නෑ මං හිතන්නේ. අපේ දැම් මේ ඉන්න අපේ වැඩි හිටි පාහරම පරාවේ ආචාර්වරන් සහ මඟතන අපිත් යම්ප්‍රමාණය කළ දන්නවා ඇතනින් පස්සෙ දරුවන්ට මේක දැනුවත් කිරීමක් ුවන්නේ නෑ ඇතටම. ඒගන්නේ ඒවයි රස පිළිබඳ වොහෝ ඒවා නිෂ්පාදනය කිරීම පිළිබඳව. සමහරයකයන්න්න පටන් ගනී දැන් ඇතරම කහ නිෂ්පාධනය කරගන්න පුළුවන්න්න අපි දැන් ලංකාව හැම තැනවා වගේ ඒකට උනන්දුව ඇතිවිලා තියෙනවනේ ඇතරම ගෙනවා මත් එහෙම මේ පෝචයක කහ වග කරලා. ඒ අල ඇරගෙන තම්බලා වේලල්ල හුඩු කල් අපි කාහදරවැලවා. ඉන් හොදට හ ගැන්නඩ පුළුවන් එකින් චූටි ප්‍රමාණයක්දැනෙ ඒ දැන්. අපි ඔය ඔය කහටික අපිට හදාගැන්්‍ර අපි අර වගා කරන කාලි ගස් පැලවෙන එක ඒකත් අපිට හරීමේ බොහොම සෞන්ද අදදැකීමක් කරගෙන එක කරන්න පුළුවන්. එතකොට අපි කියනවා මේකට කාලිනෑ කියලා. කාලිනය කියලා ඒ කාලේ භාවිතා කරන්න අපි සමල්ලවට ජංම දුරකතනය එහට නිහාට කර කරින් දම ඒ කාලේ. එතුට අපි කහකුඩු පැකට එක බෙලඳ පොලෙන් සල්ලි දීලා ගැරගෙන ඉතුර කරගන්න කාලය යොදා ගැන්නේ ප්‍රයෝජනවත් රහිත දයකට. ඒ ක්‍රමයට අපි පෙළ විලා තියනවා දැ මෙතුමිය කිව් වගේ අපි අර සාම්ප්‍රදායික දැනුම ඒක අපින් අයින් වෙලාගින් අපි අර පරිභෝජනවාදී ඒ පැත්තට යොමු වෙලා තියෙනවා ඒතකට වැරද අපිාතීම තමයි. ඇත්තටම දැන් කහ පැලටිකක් ගහටික් ිටෝන එක පැලවෙන එක ඒට වතුරධායක අස්වැනලන එක ඒවා තම්බනක ඒ වේලන එකක ඒවා කුඩු කරන එක. ඒ ඒව ඇතුළේ ඒක වදයක් කරගෙන නෙමේ. ඒ ඒක ඇතුලේ ඉඳගෙන අපිට පුළුවන් ඒ ඒකේ සෞන්දර්වය විඳින්ඩ. ඒක විදහම් පස තමයි ඒ තුළේ රසයක් තේවා කියලා තේරෙන්නේ පිම දාගැත්තා කියනකට ඒ රස තවත් වැඩියෙන් දැනෙනවා අනික අපිට සීයට දෙසීක විශවාසඇත්තියවා ඒ ඇතුලේ අපි කිසිම රසානනිකතරව භාවිතා කළේ නෑ කියලා. ඉතින් මම කියන්නේ ඒවගේ කියපු ගම අපි හම්බ වෙන උත්තරේ තමයි ඉඩනෑ කාලේ නෑ කියන එක. පෝච්චයක්ක් ඇතුල අපිට ඉඩ හොයාගන්න පුළුවන්. කාලය අපිට ඕනි තරන් කළමනා කරණයකුළුත් අපේ දේෂ්ට මාචාර්ත්මා කිබව වගේ කාලය කළමනා කරණය කර ගැත්තොත් අපිට අර අපිට ප්‍රයෝජනමත් නොවන විනෝධාන්සයක් වන අර අවපාධූප බලබලා කාලේ ගත කරනට වඩා ඒවක දෙයක් කරලා වෙල්ල අපිට අපේ සෞකරක ගැන්්ඩත් පුුවන් ඒ හැම දෙයක්ම කර ගැඩ පුුවන්. ඉලකට අනිතක මම කියන්ඩම හිටිය දැන් මේ දැන් අවුරුදු කාලෙයට හසන්තමත්මයා වැස් තියෙනවානෙ හොඳට බක්ම හා කුණ කියලා කියන්නේ. දැන් ඒ ඒ බක්මහා අකුණුවලදී දැ ඒක හරි විශේෂ දෙයක් අර. අකුණු ඇති වෙනකොට වයිගෝලයේ තියනවා නෛත්‍රජනු යොක්සිජනුයි නිකම් ප්‍රතික්‍රා කරන්න ඒ විද්‍යත්ති ර්ජනයන්න ශක්තියති නිසා නයිට්‍රජ ඔක්සිජන ප්‍රතික්‍රියා කරලා නයිට්‍රස් නයිට්‍රී කම්ල හැදිලා පොවට වැටෙනවා. ඒකෙන් නයිට්‍රේ ලැබෙනවා පසට. එතුර ඒ නිසා ගස්සුල වර්ධන ඒ කාලෙද ගොඩක් වියගවත් වෙනවා. ඊළඟට තව විශේෂ දෙයක් තියෙනවා මේ කාලෙද මේ පසට වැටුණහම මේ නයිට්‍රේට අයන පසේ තියෙනවා දිලීර්. විශේෂෙන් හතු වර්ග හදන දිල ඉර තියෙනවා. ඒවයින් හතු ඇතිවන්න පටන් ගන්න ය දැන් මට මතක ස්සර පොඩිකාලඔේ ඉන්ඳ ලෝලුගේ ඒ එක නම්බොලින් හඳුපු හතු වර්ග තියෙනවා. දැන් ළමෙකුට හතු වර්ග කිීපපු හම දන්න අර සුපමාකට්ටගේ පැකට් කරලතිනක විතරයි. විවිධ හතු වර්ග තියෙනවනේ. දැන් අපේ සාම්ප්‍රදායක දැන්වේ මංහිතන්න මහාචාර්තුමාලගේ පම්පරාවෙන් පස්සේ. හතුවර්ගවල්ල අපේ තාත්වලට සියලට දැනුමත්ති වුණ මේකාහාරයට ගණඩ සුදුසුයි මේක කෑහොත් මැරෙනවාකිල්ලා. දැන් මංහිතන්නේ කිසිම දෙයක් කඳන ගැන්න බෑ. හැබැයි අප උසස් පල විාගතක ජය විදත්වය ගන්නනවා. එක ලහොමුති ලම විාගත පසනව ඒත් ගන්නවා විශවවිද්‍යාලිත් යනවා කෑමට සුදුසු හතුවර්ගයක් තෝර ගැනීමට ඕනිකර ප්‍රායක දැනුව නෑ. ඉතින් අපි ඒ අත්විදි ලමයින්ට දුස් කියල බෑනි. ඒ ඒ ඒ මටමට අපි ගිහින් නෑ. ඒක ම ඇතරම තිය ත්වේ. ඉතින් එතකොට ඊළඟට තව දෙයක් කිවත්තේම දැන් අපි ඔය කෑම ගැන කතාකරපු නිසා විශේෂ හාර ගැන. අපි ඇත්තටම අවුරුද්ධය හරි පුද්දුම ජාතියක් අපේ ලංකාව ඉන්නේ. අපි පුදුම මේ ඒ හැගි ඉමිට තියන අර ගැන ම කැන නවයේ හැඟීම්. දැන්ඔ අවුරුදු කාලදි මට මතකා ස්සර අපේ අම්මත්තේ වැඩේකර අච්චි අම්ම විශේෂය හාර. මේ කැවුමක් ඇරගෙන අප්‍රේ ලෞදදි කාල්ද කැුම් ෙර හදපුේවා. ඒව ඇරගෙන ඒක කැවුම නූලකින් එල්ලලා. අ ගේ වටේ අපිට වට තුනක් ඇවිදලා. අ ඉස්සර පරාල එල් අන් ඩෝනි. මහිතන ඕකසිදු අරගීතයකත් තියෙනවා මේ අඩන කෝදුරුවන්ට මේ කැවම දුන්නේම් නැටි ෙදර අපේ කිවිය අම්මගේලා. එතකොට එතන්දි අපිට කියලා දුන්නේ. ඒ කැවුම් ටික ඒ කාලදිය කැුම් ඉදෙන කාල අවුදධ කාලේ කෝන්දුරුවත් හැදෙනවා. උන්ගේ උන්ට අතාහරදින උගේ ප්‍රජානය වැඩිවෙලා කෝදුරුවගේ සත්තු හැදෙනවා. එතකොට දැන්කරන්න අපි කෝදුරුවෝ මර්ධනය කරන්න ෝනිකන ලසානික ද්‍රවේ හොයනකසා ඒවට මෙතුමිය කිපිය කරමක් කෙලිම් එකඟ වෙනවා ඒ වගේ සත්තු බෝ වෙනකොට ඒ ගොලොත් එක්ක අපි ඒ සවභහෝධර්මීට අනුව යන එක නෙවේ උව මරන්ඩ පුළුවන් කෙිකල් හොයනවා උහ රන්ඩ පුලුවන් කෙමිකල්ලොල්ට ලොකු තැනත් දෙවා. කොට හර උම් හැඟගිලාහිටියත් මරණ ැති නම් න ඒ තමයි මේ විින්දනීිය ලෙස දෙන්න හරි වීර ක්‍රියාවක්විදියට. නමුත් අපේකිරියම් මකි වේ ඒ කෝන්දුරුව ටික ගෙදර ඇවිල්ලා ගෙදර කෑමෝල වහන්නේ උන්ට කණඩ නොතිබුණුත්. ඒ හිද ඒගොල්ලන්ටත් කැවුමක් එල්ලවා අපි ඒ කාලේ. මට මතකයි ටික දවසක් ගිහිම් බලකොට කැවුන් ගඩිය පේන කළුපාට කෝදුරුගුලියක්. ඒක ඉවර වෙන කම උම් කනවා. එතන එකතු වෙන හින්දා කෑම මේ සට එන්නෑ. අපි කොයි තරම් මානම හිතවා දීද. අපි කොයි තරම් පරිසර හිතකාමී මිනිස්සුද. අපි අතින්ඒ ටික ටි ි ික ගිලි හිලා යනවා. මම නැවත මතක් කරන අපේ ඊළඟ පරම්පරාවට මේ ටික දේ ඩෝනි අපි අනිවාරෙන්ම. අනිත් එක තමයි අවුරුද්ධට කැවුන් හදන දවස තරම් සතුට දවස අපිට කවදාව නෑ ඒ අවුරුදු කාලේ. නිද්දී මරාගෙන අප කුසියට වෙලා අම්ම වටේ ඉඳගෙන ඉන්නවා මේ කැවුම් හද නැටි බලාගෙන අද කොයි දරුවටදේ අදදැකීම තියෙන්නේ. ඒවා හරි සුන්ද රද්දැකීම්. ඒවා අපි අති ගිලිහිලා යනවා මං ඉල්ලීමක් කරනවා දරුවන්ට මේ අදදැකීම ලබා දෙන්න කියලා. අවුරුද්ධට පෙරවදනක් මට අවසරට පාල ැදිරට යන පාලක ැදිරිය මගන්නේෙකුත් කර පවඩි කේපයක්ක්. පෙරවද අප සම්මාන්ත මාජාඇත්තුමා. අවස්ථ මසක්නව මේ පොඩි කරුණු දෙකක් කතා කරන්න එකක් තමයි හැමවුර ය දෙම අපි කියනවා මකොඳ දැන් අපි කාල කළමනාකරණයේදී. අපි කතා කරන්නේ පංචාන්ගේ ගැන. පංචාංග ලිත කියලානි කියන්නේ. පංචාන්ගේ කියන්නේ මේ කාලය බෙදපු කොටස් පහක් දින්නය නැකත තිතිය යෝගය කරණය කියලා. එසකොට, මේ කරුණු පහට අදාළවතමයි අපි වෙලාවක් හදන්න සුභවෙලාක්. ඒ අනෝතමයි අප කටයුතු කරන. දිනය කියන එක හොඳ වෙන්නේ එකන්නත් බදාද සිකුරාදායි සඳුදා වගේවා සුබදවා. එදකොට ඒක ගන්නේ වාරදායුස්්‍යය වර්ධනං. ආයුස වැඩෙනවා හොඳ දිනක වැඩ කරදි. එකර පවතිනු අය කරන වැද. එබස්තේ නක්සත්්‍රේ නැකත නැකත් විසි අතති හොඳ නැකතක් ගන්නේ නක්සත්්‍රා දරතයේ පාපං. පෞදුරුවෙනවා. එතකොට, තිතේස්තු ්‍රිය ආපන තිතියඔය හඳට සම්බන්ධ තිතිය ගන්න හොඳ එක මොකද ෆිනිශ්්‍ය එකක්තියෙනව වැඩි. හොඳ පෙනවක්තේරෝ. ඒකන ශ්‍රියාව කියන්නේ යෝගයහගන්න රෝග නිවාර්ණ රෝග නිවාර්ණය වෙන්න්න හොඳ යෝගයකින් කරපුවා. කරනාත් කාරර්ය සිද්ධිට කරනේ හොඳ වෙන කොට වැඩේ කෙරෙනවා. ඔන්න ඔය කියන ප ප්‍රයෝජන පහතකොට අපි අවරුද්ධට කරන වැඩවලින් වා කරනවාද කියර බලන්න. ඒහරිත අපි පරිසරේ දසනය කරනවා නං එතකොට අපි කන්නේ වහ විසනං ඉති වන්නෙ නෑනේ අනිත්කාරණය තමන් කෙටියෙන් කියන්න මේ අපේ මේ මහාචාරයතුමිය හැතුළු මේ හුඟක් අතාකරපු දෙයක්. අපි අනි මහත්මැත්කිවවා තිේ න්නයක මහත්මැත්කකිව මේ ඇයිමීවම මේ සමාජයන්න ඇැබේ ළමයි අයගාබෝහහිදයට දන්නවා නමුත් අර්ග දන්නෑ. හේතුවමොකක්ද දන්න ඕද. ප්‍රධාන හේතුව තමයි අපේ පැරණි සම්ප්‍රදායි බලන්ඩ මොන තරන් තැනක් දුන්නද බාසා වූගන්නන්ට. ව්‍යාකරණයි බාසාවයි මේකට කොයිද අර සෝලෝක පොත් කියෝල එතකොට, අපේ මලපොතේ අකුර නොදන්න අම්මත් මේ විද්‍යාවක නැකර තිබුණ. එයත් දන්නව වාපිස්සම් කෑනම ගද. අද භෞතක විද්‍යාව ගැ ගත් ැකන කොට පුළන් භෞතක වි්‍යාපතක් කියෝල තේරම්න්ට රසාහය විද්‍යාව කොර ප ක ගොටපුළුවන් දයි. ඉස්සර පොදු භාගාවෙන් දුන්න මේ සේර පලන් ගහන්ධර්මරත්න වලිය ගත්ත ති කොච්චරගෙන ගන්නවා දායිරු හේතේ. යන්න ඒ සන්නිනේදනය වනේ නෑහරයට. අද ඔක්කොමමනවද ටෙක්නිිකල්, කියල්ල එකක් හදාගත්ත මේක මේ වටහිරින් කරපුට ඒක තිබුණන් ඒ තිබ ඒ ඒන අද ඒක සීමමාරගන ගොල රැගන ඒක විකුණනවා. නමුත් අපේ තිබුණන නෑනේ ටෙක්නිිකල් කකාාවක්. ටෙක්නිකල් නෑ ඔක්කොම අයිරේදේ ජෝතිසය ගෘහවිද වාස්තු විද්‍යාවර නිර්මාණ සිිල්පය ඔකෝම පො ේර තනයි ැටල මතන් ග ේ දි ම න්න්න කරනුද හොදාන්න කරමින් නේ. අද මේ අවුල්ු අවුරුද්ධ සම්බන්ධයෙන් මහිතනවා අද මේ නූතන පරපුරට මෙන්න මේ කරුන්ටක කියනවනං ඒකම ලොකු පින්කමක්. ඉතින් ඒනිසාමේ දොරවල්ලාගේ කරන සේවයත් අගේ කරමින් සේලු දෙනාටම මේ ලබන අවුරුද්ද අ නිදුක්බව නිරෝගී බව සතුට වගේම අවබෝධයද ඇතිවන අවුරුද්දක් වේවා කියල පාත්ථමක ආචරිතුමා. ත එතනිින්ම අපි මම ප්‍රවශක්ගතතුත් පුංච ගාරණයක්ක් යන්න අපි සාක්ෂරතායින් ගොඩක් ඉහල්ලරට. අපි කතාගනටන අපි මහ ගොඩක් කිගෙනත් මිස්සු නො ස්කෝලග මනිසු හැයි රිම ලේසින් අපේ රටට ඕනම දෙයක් ගන්නල්ල ඩාන පුලුවන් කිසිීම කෙනෙක්ට නොදැන විතියේ. පමිනිසුත් එක හරි දැඩි ලිස ලන ගන්න ආහාර වර්ගරනත් සංස්කෘතියයක්න දැඩිලිස වලනගන්න එකට හේතුවර මෙතුමාගේ අපපක තමයි දැන් මත් විශ් විද්‍යාලෙත් නියෝ ජනකර නිසා මට දැන්සාමාන්‍යෙන් මට දැනු මේ කියගන මේ කතා හැම විශ් විද්‍යාලක්මත් ඇති හැබේ අප විශවිද්‍යාල තිය ොකද පිට වශනුත් අපි වංගලනතින් කලාපීටඒ කට්ිය කලා පැත්තේ වැඩි කරගෙන විද්‍යාපීතය කත්ත විද. බොහ කලාතුරුන් ඉන්න ඒ දෙකතුන අතර මති ජවත්තන මනිසුටි කකම්පේන පේමු සුන්දර නිස සදමනිසු ඇවික හම්බුවන අපිට හම්බුව නැතත්නෑ ඒවාගේ මර මේකිවෝගේ මගේ මටමතක්වුණ මෙකයනු මගේ තාත්තාව මගේ තාත්තාාවඒදවස්සල කතා කරනය සිංලන තින්නේ ොල්ලිකුට ප්‍රවචන දේ පිරිවන මගේ තාත්ව දැනගෙනටිය හසන්ත අපිට කියලදු නිැසුනට දේ ලක්ෂණ විද්‍යාවගේවා ජෝතිශ විද්‍යාව හඳන විශල් පනත් ශලෝකගේ සංකෘත ශලෝකයහම සස්කෘති භාසාපිවා සාමා්‍ය දැනමත්තිවුණ මහා විශල දෙන වන්නේේ මොකද ඇපේ අපිටත් පුදුමයි. ිත් සිංල ෙනගත්න ස්කෝරල් ඇ අපි ඉෙනගත්ත සිංහලවල ඒ පාට්කන ඒ කොට සැන. කකමත් අප තාත්තව ගන්න සලෝකය එකත්වවා කිටත් මතක ැමට හර පාසල ඉගෙනගත් නෑ. එකක අපි පාසරල සහස දැනුම දෙනවා. මං හිතන් අර අධ්‍යාපනය තියනවාමකෙන් ආකල්පසාහ කුසලතාගෙන කපිගාව නෑ මං හිතන්න. ඒනිසා තමයි දැ මේ වෙන කොට හෙට ස්කෝලටගෙන ය අම්ම තොප්ිය මහනා පොඩි එක්නාට නිපුුණතාව. ගම්මගේ නිපුනතාාවතම ස්කෝලිද ලබන්නේ. නි ම කියනවා මේ මන්තයන පණ විඩේ තමයි කරුණා කරලා අර දැනුම විතරක් මේේ තමන්ගේ දරුවට කුසරලතාවය හැකියාව ආකල් පර්දින කරම ගෙදරීින් පාසලෙන් වගේ ගෙදරින් පාසලේ හසන්ත පැ පහක් පයබ ආමාරක්නේ ගෙදර දෙමෝප ාස්ත්‍රියය මිත්‍ය නිිය ස්ත්‍රීතව ගඩක් ොැන් අපේ ආච්‍යයමලින් වැඩ ගන්නෙම තිදරන්නේ ගවල්ල. ස්ර අචියම කියන්නේ අමටත් වන සමීප පුද්ගලකින් සංස්කෘති ඉස්සරටරයෙන් දැන් හෙමනෑ ඒ එක කරදරයක්ක් කියලා සමාරගවල්ල පයසට හෙම ඒෙම හොඳනෑ ම ගැන ආකල්ප දැනුම කුසලතාගෙන් තුනම හරියට අරංගියොත් කාටවත් අපිට වසක වන්නත් දෑ. කාටවත් අපට වැරදයක් දෙන්නත්ද නැත්තන් දැන්යන්න දැනම තියනවා හැබයි දැනුව කොහිට පවිච්ච කරන්න කියල දන්න වර්ධන කරගත කිසි ආකාල්පයකුත් නැ හෙම ගියොත් අපි. ඉහංස්කෘතියක් නැතිජාතියක් ොට පත්න නවත්තන්න බෑගට. ාචර් මමත් දෙන්නගේ අදහසර සම්බන්ධ වෙන්ේ මවභාෂාව කියනක. යුනිස්හෝ අලුත්ම ප්‍රතිපත්ති මාලාාව කඳුල්ලදීලාතියෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය හැටියීම කොවිොවි වසංගතය පස්සේ නැවතවතාවක් ලෝකයව රටවල්ුවට හිතන්ඩ. එක ප්‍රධානකාරණාව ැටි දීලාතියෙන මවභාාව කියනක. මවභාෂාව කියන චිින්තන සිංහල මිනිසුන් මව භාාවග කිය සිහ ිින්තන. අවබාාව මරණය කිය සිින්තනය බරණ කිය ජාතයේවයි වර්ගයේ வரைයි චින්තනය කියනක එතැන තිෙනන වටනාකම අන්නේ එක ඉතාම වැදගත්ම කාරණාව ඇතුර අනි්‍ය තම ද මේවෙලාවේ රජය මම හිතන විදිහට යෝජනා ඉල්ලනවා අධ්‍යාපන වෙන ස්කම්තාන්හා ෑ අපි තැමදාම කතා කර කර අපි බැනබැන මේවා කෙරවිෙන මේවා කිරවිණ කිය කිය ඉන්නවට වඩා ඇත්තරම අපි මේවෙලාාව අලුත් අදහස්තියන අලුත් යෝජනා තියෙන හැමෝටම අපි ඉදිරිපත්වෙලා මේ පිළිබඳව කතා කරලාඒ යෝජනා ජයාව අණ්ඩ කියන්න ඕනේ ඒක මයි මන දකින්නේ ඇතරම අධ්‍යාපන විතහන් කරන සඳහා අශ්‍යම වෙලාවක් සමයි මේ වෙලාව දැන්ර ඉන්දියාවේ අවරුත් තිස්සතරකට පසේ අධ්‍යාපන වෙනස්කා ඇති කරන්න දැන් පටා අරන්තියවා. ඒකෙති මුගක් වෙනස්මන් දැක්ක වෙනස්කම්වලට සූ දනවමින් පවතිනවා. ඒ ඒකට අපේ රටත් මිනිසුන්ට අපි මදක් කරන්න ඕනේ කිය කියන්න නැතු තමගේ යෝජන ඉදිරිපත් කරන්න අවස්ථාවත් තියෙනකොට අනිත්්‍යක තමයි අපි අධ්‍යාපන ක්‍රමය ඇතුළේ හැමදාම බටහිර රටවල් වල ඥ්‍යායාචාරවරුන් හදපු ඥ්‍යයන්නු ගන්නලා අපේ දරුව පෝසණය ෙරුව මසා අපේ රටක න්‍යායක් බටහිරට යන්ට අපි කවදාවත්තු ගන්නලනේ මංහිතන මගේ සන්නවේදෙන විශෂය ඇතුළිවත් ඒක් කෙල්ල නෑ එනිසා ත්ේක කරන්න ැ ඇතනම කියන අපි කනගට න ිගනගත්තෙ ටහි ේ ල්ල ග ඒවා ගන පහම අපි කරන්න ෝටිකම තමයි. ඒකන මේ කරන්න ො මහත එතනින් අරගෙන් අපි පෝෂය වෙලා අපි රට නයායන් ලෝකයට ගැනන දරුව කදන්න ාට ලෝකයට ගැනීන දරුව කදන්ඩ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුේ යම් පිසි වෙන ද් න කිය මේ අවරුදු පාත්තර හැටට ජනතාවට මතා කරවා. ඇ මක් හසදත්මය දැන් ඇත්තටම මම. මේ දරුපරම්පරාව විශේෂයෙන්ම අමන්ත්‍රණය කරන කෙනෙක් විදිහට මංහිතන්නේ අවුරුදු නිමාඩුේද්ද. මේ අවුරුද්ධත් එක්ක සිද්ධ වන පාරිසරික වෙනස්කම්, එතකොට පරිසරයේ සිදුවන වෙනස්කම් මොනවද ගස්වැල්වල සිදුවන වෙනස්කම් මොනවද. ඒවගේ අපේ තියෙන චාරිත්‍ර වාරිත්‍රවල තියෙන විද්‍යාත්මක පසුබිම මොකක්ද ඒවා ඇයිහෙම කරන්නේ අපි එත ගොටරලින්ද සමඟ ගනු දෙුරන එකේ මොකක් හරි විද්‍යාමක ගණු දෙෙනුවක් පදනමත් තියෙනවද. ඉළඟට අපේ සාම්ප්‍රදායික ආහාරටික. එකන්නේ අවුරුදු සමය තුළ මම දකින විදිහට නං මගේ පොඩිකාලන අවරුදු සමය තුළ, කිසිදු ආකාරයක කෘතිම හාරයක් අපේ ගෙදරනම් තිබුණි නෑ. ඔක්කෝම ගෙදර අම්මලා අක්කල එකතු වෙලා හඳපු ආහාර තමයි තියන්නේ. ඉතිං ඒ පිළිබඳව පොඩ්ඩක් හොයන්න හොයලා ඒවයි ආහාරවල තින පෝෂණය ගැන ඒ ගැන දැංහර මකිවේ ස්සලාර අපි කියැන ඇකඩමික් මට ඉන්නවේ කියන්නේ තනිකරම මේ අද්‍යන ගනය විදිහට නෙමයි පේපර එකට ඉන්නඒවා කියලා නෙමෙයි. මේ මේ අවුරුද්ධ කියන සංස්ෘතික උත්ස්සවේ ඇතුළේ තියන අංගවල තින විද්‍යාත්මක තත්වය අඳුනගන්න හොයාගන්න දන් නැතිෑගෙන් අහගෙන ඒ අපිට ස්සරට ගිනියන්න්න පුළුවන්නම්. මීට වඩා නිරෝගී පරපුරක් ඇතිකරගන්න පුළුවන් වෙයි. තාම් අවාසනාවන්ත තත්වය උබදන්නවා. එකන්නේ ලංකාවේ එක දිනකට පිකාරෝගින් හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් හොයා ගැන්නවා. ඉති මේක මහා පුදුම වියසනයක්. ඒ වියසනය ඇතුළෙ තියෙන්නේ අපේ ආහාරපානසහේ පරිසයේ සිද්ධ වෙච්චි වෙනස්කම් ිකේ ප්‍රතිඵලයේ. එතකොට ඒ නිසා අපි දැන් ඒකට කතා කර කර ඉන්නට වඩා පුළුවන් තරන්දුරට අපට වැර දිි තැම්මොවාද කියලා හොයලබල්ල මේ අවුරුද්දේ. මේ විශේෂයෙන් අපේ ආහාරපාන ටිකවත් අඩුගාන අපේ කුළුබඩු ටිකවත් අනුන්මතමකඳින් නැතුව වෙළඳ පොල මතමකඳින් නැතුව පුළුවන් විදියට ඒක වදක් කර ගැන නැතුව ගෙදරකට අවශ්‍ය ප්‍රමාණය හදා ගැන්ඩ විද්‍යාත්මක පදනම කදා ගැන්නව නම් ගොඩක්ම හොඳයි කියලා හිතනවා. ඒවගේම තව එක පනිවිඩක් කියන්ඩෝනි අපි මේ පරිසේ තුළ හස් ගන්න ොට අප ශසාල ඔක්සිජන් ප්‍රමාණයක් පරිභෝජනය කරන ජීත අප අවරුදුවාසවා කිටියොත්ම සෑහහිෙන ක්සිජන් ප්‍රමාණය අපි පරිසරෙන් ලබාගෙන තියෙනවා ඔක්සිජන් බාගෙන අප පිට කල තිය කාබඩක්සයි්. කිසිම මිනිහෙක් මේ ලෝක සිම සතේ කොක්සිජන් පටි කරන්න ඔක්සිජන් පරිභෝජනය කරන එක තමයි කරන්නේ. ඔක්සිජන් පිට කරන්නේ මේ ගස්වලින්. එනිසා මම අ අවුරද්ධට වැඩැල්ලීම කියලායක් තිේෙන ඉතිං එනිසා සල්ම දෙනාගෙන් ඉල්ලනවා පුළුවන් තරමින් ගහක් හිටවන්න කියලා ඒ නැකත්තුලදී පුළුවන් තරමින් ගහක් හිටවඩ ඒවගේ මේක. දෙ අුද්ධ ැක ලා ගන්න කියලා ොද අප රට ුරෝපණය ම ගුඩක් කියයෙනවා එක හිටෝලගේ අට පස මුණාව ුණද කියලාදන්නේ නෑ ගහක් හිටවීමසාහ රැකබලා ගැනීම කියන එක ඒක තමන්ගේ මේ පරිසරය වෙනුවෙන් කන්න මහා කාරුණික දෙයක් විදිහයට කරන්න සාමා්‍ය මගේ දැනුමේ හැටියට අඩි දහයක්කුස ගත් සියක්වත් තමන්ගේ ජීවිතකාලේ හැදුවොත් විතරයි අපි ගත්ත ඔක්සිජන්ටිගේ ණයගවන්නඩ පුළුවන්ක් නැත්තන් අපි ැරෙන්නේ මේ ලෝකෙට ක්සිජන්වට නයිවිචි මනස්සෙක් විදිහට න් අයකරුවෙක් විදිහට සභාවධර්මයට නයිවෙලා නරෙන්ඩපා අවුරුද්ධ දවසේ මේ සභහාවධර්මය තුළ සොභහධර්මයීමකොට සක අවරුද්ධ කියලා කියන්නේ සොභහාවධර්මයට ආදරයෙන් කරුණාවෙන් සලකන්. අවුරුද්ගට අත පිරෙන්ට තෑගිහම් බෙනයින්න ඔන්න ොරමටඩලාවෙන් හිතපිරෙන්ට තෑගිටිකක් දුන්න කියලා අදහස්තිකක්. වි්වාස කන අවරුද්ධට පරවදනක් හැටියට සමානිත හාචර වද සු ගල් ම ග රන්ට අප ගවර තුේ ද න ප්‍රහන ස පදධරක්. ැ ද ෞදධ හි හ ක්ෂ ද්‍ය ච ගේ හ හ ්‍ර ට ද ට හ දුර තු ට ගේ ප්‍ර ීවිද්‍ය ේ කන න න්. සිීවිලක් ඇසිදිසිත් සයිර සවිතින්මින දුොරින් දුොරක දොල මඩලාවයි මා ශත්තියම ආලෝකය අරබර පැහැබර සුභබරදිවි මග විකසිත්‍රමනසම ප්‍රභක යයි සිරිලක්ක ඇසිදිසි සරසවි පින් ඒමවබම්ද පවති කර